අයිවන් සුබ දවලක්වේවා. සුපුරු දුවිදිහටම අද දවසේදීත්. උතුම් ඉල්පුර පසලොස්සක පොහෝදිනේ දවස. අපි මේ දහවලේ ඔබ හමෝට එන්නේ තවත් වටිනාකන්න දෙයක් පිළිබඳ කතා බා කරන්නට. ඔබ දන්නවා මේ බුදු දහම සහ ජීවිතය වැඩ සටහනින් පහගේ පොහොය දින කේපය තුළ, බොහෝ කරුණුකාරණාපි කතා බා කලා. ඉතින් අද දවසේත්, මේ උතුම් පුන් පොහෝදිිනය දවසේදී, වටිනා කියෙන මාතෘකාවක් පිළිබඳව බෞද්ධයන්න වු ඔබටත් අපටත්. වැදගත්වෙන කරුණුකාරණනා රාශියය අද දවස්සේති කතා බා කරන්නට අපි සූදානම් වෙනවා. විශේෂයෙන් මේ පොහේ දීන ගැෙන කතා කරන්නොට කටින ශීවර මාසය හැටියට තමයි මේ පොහොය හැඳින් වෙන්නේ ඉතින්. අද මේ පොහෙන් පසුව කටිනචීවර මාසේ නැත් නම් කටින චීවරයක් කිරීමට තිබෙන අවසරත් අවසන් වවා. එයත් එක්තරාස විශිහිදයක්. තවත් පොහේ වැදගත් කම්පිලිබඳවත් අපි දිී කතා බහ කරවා. ඒය වගේම පොහය වැදගත්කමත් කියන ගවන්, අද දවසයේ අපි කතා බහ කරන්නට මාතෘකාර ගන්නේ. ඉවසීමේ ගුණය සහ නොසලී සිටීම පිබඳව. විශේෂයෙන් ඉවසීමේ ගුණය ගැන කතා කරන්නකොට බුදුරජාණන් වහන්සේ බුදු දේශනාවේදී සඳහන් කරනවා තාදී ගුණය කියලා. එතකොට තාදී ගුණය හමත් නැත්තම් ඉවසීමේ ගුණය ප්‍රගුණ කලොත් මංහිතාන නොසැලි ජීවිතය ඉදිර්ගෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේ පිළිබඳව බුදුදහමේ වීග්‍රහය ඒවගේම අපේ අතීත ජනසමාජයෙන් එ උදාහරණ වගේම මනොවිද්‍යාපැත්තින්. මොනවගේ දේවල්ද කියවෙන්න කියන වගත් අද අපි කතා කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඒ සඳහා වෙනද වගේ සුපුරුදු විදවත් මණඩේ අද දවසෙත් ඉතාමත්ම ගෞරවෙන් මේ අවස්සා අපි සහභාගී කරවා ගන්නවා. අපේ ගෞරෝණී ආරාධනය පිළිාරගෙන මේ සානයට වැඩම කොට සිටිනවා අපේ බ්ඩාරවෙල අිතානන්ද නායක ස්වාමීන්ත්‍රයණන් වහන්ේ ඔබවහන්ස තාත්ම ගෞරවෙන් නමස්කාරව පූරෝක අපේ වැඩසටහන්නට අපි පිළිගණු ලබනවා. උන්වහන්සේ විචිත්‍ර ධර්මකතිකාණන් වහන්සේ නමක් උන්වහන්සේ පිළිබඳව කතා කරන්නකොට. උන්වහන්සේ හස්සල දැනුමක් ඇතුව මේ ලංකාව පුරාම සැරිසරනවා අධර්මය දේශනා කනු. උන්හන්සේගෙන් මේ පිළිබඳව අපට දැනගන්නට තිබෙන කරුණු කාරණර්වාශීයයි. ඒ වගේම තමයි අපි ඊළඟට අද දවසේදී මේ වැඩසටහනට අරධනා කළ මේ දැන්. බුදු දහම සහ මේ පිළිබඳව කරුණු කියා දෙද්දී. මන්ගේ මනසටේ පිළිබඳව වැටහෙනටත් ඕන. එත ගොඩ කරුණුකාරණ අවබෝධ කරගන්නට යහපත් මනසක්තිේනුම්. එතකො ොහොමද අපි මේ මනස ගොඩ නංවාගන්නේ. ඒ සඳහා හොඳම කෙනාපි අද වැඩසරහණට එකතු කරගවාගන්නවා මේ මනස කොහොමද අපි ගොඩ නගාව ගන්නේ. මේ පිළිබඳව කතා බාකරන්න රපි එකතු කරගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන ඒකයේ බාහිර කතිකාචාර්ය දම්රිවී පදන මේ ජේස්ට මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකෝන් මහත්මයක්. අයිෝන බතුම යි. තු එක්ත් අපි අද කතා ාකරට ොහ දේව තිබේවි ඒවගම තමයි තමත් විදවතෙක්කින්න්නවා වෙනද වැඩ සටහන් වල තුමන් සහභාග වෙන, අද වැඩ සටහනරත් ඒ දිහටම සහභාග වෙන. ඒතමයි ජේට කතිකාචාර්ය සේනරත්න කායවසම්වතිතුවා තව සුළු වෙලාවින් එතුමන් මේ වැඩ සටහනට ප්‍රවිෂ්ටවීමට නේමිතයි එතුම ගැත් මතක් කරන ගමන් අපි සාකචාට ප්‍රවිශ්ටයක් ගන්නට මසූදානම් වෙනවා අපේ නායක ස්වාමන්ද්‍රාණන් වහන්සේකින්. අපේ හාම්දු්‍රුවේ අද දවසම ල් පොහය දින දවස, ොහෙත් වැදගත්කම් ර යක් ති වෙන විේෂ . මතකට එනවා මතු බුදුව මෛත්‍රී බෝධි සත්ව නියත විවරණ ගන්නේ සංකස්ස නුවර සිට අද වගේ දවසක තවත් වැදගත්වෙන් අව් කරුණු රශයක් තිබෙනවා අපි හාමුදුරුවණේ පෝයයේ වැදගත්කමත් මතක් කරගෙනම මෙ තාදීකුණ එහෙමත් නැත්තම් ඉවසීමේ ගුණේ බෞද්ධයන් ප්‍රගුණ ක හොත් කොහොමද ඔවුන් නොසැලී සිටින්නේ මං කැමති බ වහන්සේගේ හණ්ඩ ප්‍රතිමයෙන් මතිි කරන්න අප හාමුදුරුණේ. පළමුම හිරුට පින් දෙවා ගරු හිරු සභාපත්තුම ඇතුළ කාර්ය මණන්නලේට. පලවිනිවතාවට ගීීමමාස්ස තමයි මේ වැඩසටහන සභාග්‍යනේ මේ මාතෘකාවත් එක්ක අද ලංකාවට අවශ්‍යමදේ තමයි මේ වැඩසටහනිදි කතාවෙන්. මොකද බුදුදහම කියලෙක අද ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවට උඩින් හිලතින්. බුදුදහම එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරන ආකාරය මේ වැඩසටහනින් කතා කිරීමම මං එතන්න බුදුදහම මනුෂ්‍යන්ගේ ජීවිතවට ප්‍රායෝගිකව පරිහරණය කරන්න ලක උපකාරයක් වෙනවා. ලොකු මාතෘකා ගත්තේ නැතිවනාට විශේෂයෙන් බැඩිහිටි මව්පියන්ට තරුණයන්ට ලාබාල හැදිනවැඩෙන පුංචි දළුවන්ට ද බලන්නක අද දයල් තෝරගෙන තියෙන මාතෘකා ඉවසීමසා මේ තාදිගුණේ මේ නොේ ලස්සන ගුණේ. ඉතින් අද ලංකාවේ බණ කියනයටත් බණහනායටත් නැති එකමදේ නිවසීම කියනෙක්. රටේ නායකයන්ගේ දළ ගත්තහම ඉවසීමෙන් කොයි තරං වැඩක් ගණ්ඩු පුළුවන්ද නොසෙල්ලෙන ගුණේ මනුෂ්‍යයකට කොයි තර වටිනාද වටිනා සම්පත් දෙකම අපි රටි මිනිසුගෙන් ඇත්තලා තියනිසාම අදබී වැඩසරහනට ඉතාම කැමැත්තෙන් එන්නේ මේක තමයි හිරුගෙලක්ෂන්නේ හිරු එලිය සියලු දෙනාගේ සැනසිල්ල පිණිසු ෙදලා හරින්න ැ හිරු රූපාහිනි නාලිකා තියනිසා මට මතක්කුණේ දයල් අද මේ ලෝකයේ ඉතා අමත්ම ප්‍රාතිහාරය දිනයක් මේ පුරපසොලොස්සත් පොහොය දවස සාරාසංක්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරපු මහබෝජිෂත්වයන් වහන්සේ. දසාර උපපාරමිතා පරමර්ථ පාරමිතා කියෙන සමතින් සක් පාරමිතාවන් වල ඉවසීමේ ගුණේ තියනවා. මේ පාරමිතා සම්පූර්ණ කරගන. සාරාසංකය කල්පලක්ෂයක් පුරුදු පුහුණු කරපු දැනුමෙන්, ලබාගත්ත අවබෝධය පස්ස මහනුන්ට දේශනා කළ. පංචවගේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සොයම් බුද්ධියෙන් අවබෝධ කර ගත්ත මේ ලෝකේ හැම මොලේකටම විෂය නොවෙන හැම ඔළුවකටම විෂේ නොවෙන හැම ඇස් දෙකටම දැකගත නොහැකි කරමය කර්ම විපාකය හේතුව හේතු පල කියන මේ දියුණු මනසක්තියන මනුෂ්‍යයකුට විෂය කරගත හැකි අධ්‍යතිය ධර්මයක් ලෝකෙට හඳුන්නලා දුන්නේ බුදුරජාණන් වහස. භවෙන් බවයට සැරිසරණ ආත්මයක් තියෙනවායි අපි කරන කියන දේවල් අපේ පස්සයෙන් කරත් රෝධී වගේ එනවයි හෙවනැල්ල වගේ නවයි නිවන් දකින ජාති දක්වා මේ කරම විපාක මඳවන්න වෙනවයි කියන මේ බවගමන සසර ගමන ගැන අලුත්ම අවබෝධයක් ලෝකෙට මතුකරේ සිද්ධ ර්ථ ගෞතුමයන් හස. උන්වහන්සේ වයස ටිස්පහනුට මේ ප්‍රාතිහාරය කරලා මේ පනිවිඩේ මනුෂ්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ විශ්වය ඉහළ බුද්ධක් තියෙන සත්ත්වයන්ට මේක බෙදාහරින්න අද වගේ දවසක තමයි ආරම්භය ගත්ත. එකට ගන පළවිනි ධර්මදූත සේවාව ආරම්භ කලේ අද වගේ මේ පුරපසල සබ් හයදවාස ඉිදිරි පාන්ද. පංචවක්ගිය භික්‍ෂූන් වහන්සේලා නර්ම්දේශන දම්සක් පැවතුම් සූත්‍රයේ ධර්මදශ කරල වන් වහසේලා නික්ලේෂී උත්තමය වට පත් කරගෙන. ඇසගුල පුත්‍රයා යහළුව පනස් අතරදිනා මහනකරගෙන මේ කෙලෙස් සහිත පුද්ගලයෝ කෙලෙස් රහිතකරවල්ලා නික්ලේෂී බවට පත් කරලා. අරහත් මාර්ගෙහි ඇති ප්‍රතිඵලය. ලෝකයාට කියල දෙෙන්ට. මේ නිවීමේ වටිනාකම ලෝකයට කියල දෙන්න කියලා. අද වගේ දවසක තමයි මේ පළවෙනි රහත් සැටනම හදාගෙන උන්වහන්සේ මුල්ගල තිබේ ධර්ම දානය මේ පිණිස ෝකයට ධර්මදේන්ට. එදා උන්වහන්සේ මේ හැටනම ආමන්ත්‍රණය කල්ලා ආරාධනාවක් කලා මේ බුද්ධිමත් හැට දෙෙනට චරත භික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුකාය අත්තා හිතායි දව මනුස්සාන්න. සියලු සත්‍රයන්ගේ සැනසිල්ල පිණිස සුවය පිණස තමන් මේ පුරුදු පුහුණු කරපු චරත අසුරුවන් භික්හවේ චාරිකා. ්‍යග්‍යාන කියට බණගයන කිවි කෙන කිව. තමන් මේ නික්ලේශී පුද්ගලය කුණාට පස්සේ තමන්ට මොකද වනේ. කෙලෙස් අහිතව ඉන්නකට මොකද වේ කෙස් රහිත වනාාම මනුෂ්‍යයා මොනතරන් ඉවස සැනසේමකට පත් වනාද කියරම ගුණය අනි සියලු දෙනාට තමන්ගේ ක්‍රියාවෙන් පෙන්න්නන්න. හසුරුවන්න කිය චරතති කියෙන හසුරුවන් හැසිරෙන්න්නන හසුරුවන්නඒ තමන් ළඟ හැදුුණු මේ ගුණය ලෝකයායට කියලා දෙන්න එක මිනිස්සුන්ට පේන සලස්සන්න දෙවියන් ප්‍රක්මන්ට් එතට මිනිස්ස හිතන්න ගන්නවා කොහොමද මේ කෙලෙස් සහිත පුද්ගලයෝ හිත නිවාගෙන මේ නිවුණු පුද්ගලයන් බවට පත්වයෙනක ඇති මේ උතුම් පණවිදිත් එක්ක එක මගකින් දෙනමක් නොවැඩ එක මගකින් එක නම බැගින් වඩමවා ගේ දවසක තමයි නිර්වාණ ගාමිලී ප්‍රතිපදාව සමාජගත කරන්න මුල්ම පියවර පදබී.ඉ අධින් එ එදා ඒ පොරපසු ලසක පොහය දවසයෙන් ආරම්භවෙච්චදේ සිද්ධහර්ථ ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පානකොට වයසෞුරුදු අසුවයි. එතකොට මේ තිස් පහෙන් පටන්ගරගෙන අසුුවට යනකොට වසර හතලිස් පහක් ඇතුළත දයල් බලන්නක මේ විශිෂ්ට බුද්ධිමතා මේ මනුෂ්‍යයන්ගේ මොලේයට විෂයෙන් නොවෙන අලුත්ම ආගන්තුක විෂයක් මනුෂ්‍යයන්ගේ එදිනෙදා ජීවිතයට පුරුදුපුහුණු කරලා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් සුවපත් කළ සදිව ලෝකවල දෙවිවරු සුවපත් කලා බ්‍රහ්මලෝකවල සියලු බ්‍රහමරාජීන්ගේ හිත් සුවපත් කරන්න නවීම නිවන්ඩ සදහා කාලික නිවීමට අය නැවත උපත්තියක් නොලබෙන තැනකට සසර ගමන කෙලවර කරන්නට වටිනා ධර්මමාර්ගයක් බෙදල දුන්නු දස අද වගේ දවසක. තිං අද තමයි මේ දවස අරබූතුමා කිව් වගේ වස්සාන කාලේ ජීවර්මාසය අවසාන දිනේ ඒතරක්න යර මෛත්‍ර බෝජි සත්වයන් වහන්සේ විවරණ ලබපු දිනේ. මේ මෙවන් උත්තුම් වූ පණවිට රාශියයක් ලෝකෙට ආධ්‍යාත්මික ගුණේ තියෙන වටිනාකම අගේ ලෝකෙට කියල දුන්න විශිෂ්ට දවසක් හැටියටයි අද දවස පත්වෙන් එනිසා මගතන්න ඇර. ඔයා ඉතාම ලස්සට කිව මේ බුදු දහම කියන්නෙම ඉවසීම තමයි බුදු දහම කියන්නේ තාදිගුණේම තමයි බුදු දහමේ තියන්නේ ඔච්චලයි. බුදු දහමේ මල් පූජ කරන ඒවා දුකුරු පදදු කරනඒවා කොඩි දානේවා ලයිට් දානව ය මේ බුදුදහමට එල්ල ගත්වේවා. බුදු දහමේ තියන්නේ මේ නොසන්සුම් හිතක් සංසුන් කරගන්න ඉවසීමේ ප්‍රතිපදාව. ඒවසීමේ ප්‍රතිපද වැඩි දිුණු වෙන්න දිියුණ තමයි පුද්ගලයට සුපටිපන්න රජි පටිපන්න ඥාය පටිපන්න සාමීජි පටිපන්න කියල නොසලෙන ගුණා හතරක් වර්ධනයන එ නිසා බුදුදහමෙන් මංහිතන්නන්නේ අද වැඩසරහන්නට ඔබතුන් මාතෘකා කරගත්තක වටිනා දෙයක් ඇති නිසා මංහිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් මේක ආහාරයක් ඔබ මේ හොඳම වෙලාව අපේ රටේ තරුණය ෝදැන් ඉස්සර වගෙන මාධ්‍යත්්‍යයක බොහොම කිිට්ටි. ඇත්තරම මේ ධර්මය මේ තරන් සමාජගත වෙලා තියෙන මාධ්‍ය නිසා තම ඇති එනිසා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාට අපි ගෞරවෙන් ආරාධනා කරනවා හිරුගෙන් හිරු කියරන හැමෝටම සැනසිල්ල පිස පවති නොගේ බුදු දහම කියන වචනෙත්ත කමනාපෙන්ඩිපා. බුදු දහමසා ජීවිතය කළ කරන්නේ බුදු දහම කියන වචනම තේරම බුද්ධිමත් දහම කියනෙ. එකට සිංහලවේවා දෙමලවේවා මුස්ලිම්ේවා භර්ගවේවා මැලේවේවා මේ ලෝකේ හැම මනුෂ්‍යෙක්ම කැමති බද්ධමත් ජීවත්තය. රත් මේ රත් නවී ජීවත්ව යන්න නිවීල ජීවත්වය. ති නිවෙන්න තියෙන එකම මගතමයි ඉවසීම එකට මගේ තන්නන්නේ බුදුරජාණන් වහන්සේ තරම් ඉවසීම ගැන කියපු ශාස්තෘවරෙක් ලෝකෙ නැතුව ඇති උන්වහන්සේ අවිංසාවාදී ප්‍රතිමූත්තිය ඒන්නේ සියලු සත්‍යයෝම නිදුක්වවෙත්වවා නිරෝගීවෙත්වා සූපත් එත්වා කියලා සියලු සත්වයන්ටම මහා කරුණාව මහා මෛත්‍රියය බෙදල දුන්න විසිස්්ට ශාස්තරූන් වහන්සේ නවා. නිසා න්හන්ස කතාකරු දේ ඔබේ ජාතියේ එහෙමම තියාගන්න ඔබේ ආගම වෙනස් කරන්න පය එක එහෙම තියාගන්න හැයි ඔබට ඉවස ඔබේ ජීවිතයට උපකාර්ක දෙයක් මේ නොසෙල්ෙන ගුණේ ඔබේ ජීවිතය සූපත් කරන දෙයක් එනම් මොනදහමෙන් ආවත් මේ වටිනා ධර්මකාරණ දෙක අනිවායෙන් ඔබේ සැනසිල්ල පිණසු පවතිනවා එහමනම් අපි වැඩත ජනත් එක්ක මේකත්තික් මෙ රිමෝටෙක් පැත්තිගින් ති තියන්න අපේ හාමරේ බොහුණ රසවත්විදිට අපිටේ කරුණ කාරණ කිය ලදයද. අපි ඉදිරියට බුදු දහමින් ඉගැන්වීමෙන්ගෙන උදාහරණ සහිත මේ පිළිබඳව තවත් ැඹරින් සාකච්චාරණට සුදනම් හැ ඊට කලින් අපි සුල්ල විරාමයක්න්නටයි ොදේ සූදනම්වෙන්න. ඇත් බ එකතුවෙන්නේ බුදු දහම සහජීවිතය වැඩසරහනත් එක්ක අදාපේ කතාකරමින් සිටින්නේ ඉවසීමේ ගුණිය නැතිනම් තාදී ගුණිය සහ නොසැල්ලී සිටීම පිළිබඳව අපේ නායක හාමුදුරුවණන් වහන්සේ වැඩසරහ ආරමේදිමිට හොඳ ප්‍රශ්ික් බදුන්න ශේෂයෙන් අද දවසේ විදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය ලෝකටම බෙදාදීම ආරම්ගුණනෙත් අදවගේ දවස කියලා අපේ හාහමුදුරු සසාහන් කලා. ඒ ධර්මයත් එක්ක ඉවසීමේ ගුණය තාදී ගුණේ කොහොමද ප්‍රගුණ කරන්න කියන වග අපට පැදිිරමින් වන් වහසේට හොඳ ප්‍රවිශ්යක් ලබදුන්න ම වැඩසහ ආරම් බදීම කි මේ වැදස සහට සහභාගවන්නට නියමිතවසිටනවා කියලා ජේෂ් ්‍රතිකාචාරය. සේනරත්න කාරයවස බැතිතුමා දැන් එතුමාන් අපේ වැඩසරහන්න මේ වෙනකට පැමි සිටිවා. අයිුවන් මාර්ග තදව එක් පුංචි ප්‍රමාදවීමක් වුණ අනනිර් හොඳවයි අප මේ සේනරත් හත්මයක්ත් එක්කත් අපිට බොහෝ කරුණ කාරණ කතා ා කරන්න තිබෙනවා සේරත්මහත්මය ැන් අපි වැඩසර හොඳ ප්‍රවිශ්යක් ගත්තා මදන් ඔතුමාගේ දැනගන්නට කැමති දැන් මේ ඉවසේ ගුණේ එහමත්තත මේ තාදී ගුණය ගැන සමාජයෙන් අපිට ලොකු උදාහරණගන්න පුළුව අපි දැන් ඉතිහාසයට ගියත් මේ ඉතිහාසගත කරුණුත් එකක ගත් මේ සහ හොඳ උදා. අපි බුදු දහමත් සම්බන්ධ කරගෙන ඔබතුමාගේ විග්‍රහයිමන් දැනගන්නට කැමති ඉවසීමේ ගුණය සහන් නොසලී සිටින පිළිබඳ. අප පූජනීය හාමුදුරුවන් වහන්සේගෙන අවසල කතිගච්චාර්තමනි දෑල් මං හිතන්න මේ අගෙන බලාගෙන හිටිය අපේ හාමුදුරුව ඉතාමත්ම සුන්දර විදිහට විවරණය කරලා පෙන්නවා මොකක්ද මේ ආදී ගුණේ කියලකන්. උන්වහන්සේ ප්‍රකාශ කලා වැනි කිසිම දෙ නෑ මේ කත බුදු සමයත අපේ බුද්ධර්මය කියන කාරණ. ඇත්තරම මම හිතන්නේ ඒ ප්‍රකාශනය තමයි මෙතනද අපි වඩාත් වැඩසටහන ඇතුළේ මතු කළ යුතු කාරණාව වෙන්නේ. මොකද මේ බුදුසමය ගත්තම එ මිනිස්සු ගත්තම මිනිස්සුන්ට බුදුසමය විසිෙන් ලබා දෙන්න ලද. අතිශ වැදගත්ම කතිකාවක් වැදගත්ම සම්ප්‍රදායක් වැදගත්ම ගුණයක් තමයි මේ තාදී ගුණට තාදී ගුණේමතම වසීමේ ගුණේ කර එක්තර ආර යන ම ොරොත්තු දීමේ ශක්තිය තැන් ප්‍රශ්නවෙලා තියෙන්නේ අපිට ඔරොත්තු දීමේ ශක්තිය නෑන උදාහරණයක් ගන්නක උදාහරණයක් ගත් තොත් එහෙම දැන් හට නිදදා ඕලෙවෙල් විභාග තියෙනවා එමත්තම් මේ ඒලෙවල් වල ප්‍රතිඵලය නවා අපිට පහැදිලි සමහර වෙලාවට ඕලවල් විෂධාරාවෙන් විෂයන් අටකට ඒ තියෙන ළමේ එක විෂයකට බී එකක්කාවොත් එහෙම එළම ජීවිතය විනාස්කර ගණඩ හදනු. එක මේ මේ අපිට ලොකු ප්‍රශ්නයක් තියන අපේ අධ්‍යාපනය තුළත් ඔරොත්තු දීමේ ගුණේ ප්‍රගුණ කරන්නේ නෑ. එමනැත්තං කිසි අම්මාආකාර ඉවසීමේ ගුණේ ප්‍රගුණ කරන්න ඉවසසි ගොටත් කියන රොටම කැමතිීම එකට කිය ඔරොත්තුදීමේ ක්ති එ මේ තාදීගුණේ අපිට ඕනෑම දෙයක් අභියස අචංචලව අකම්පිතව සිටීමට හැකි නම් ඒක තමයි අපේ තියෙන්නාව මනුෂ්‍යත්වය වටනාගම එක අදහස මේ අඩන්නැතුව දොඩන්නතුව ගස්කල් හගේ ඉන්ඩ කියන එක මත් නෙවේ ඒ සංවේධතාව දැනෙනව ඒ සංවේධිතාව දැනුනට ඒ සංවේධිතාවේ අන්තේකට අපියන්න ඒ අන්තියටටගේ අපි අපේ ජීවිතය භාග්‍ය සම්පාන තත්වයට පරිවර්තය කරගන්නේ නෑ එහෙම උනොත් එහෙම එකන්නේ ලාබූවල්ලාබූ අයසෝ ය සෝච නනිදා පසංසංසක අස්සලෝක ධර්මය අභියස අපි කම්පාවෙන්නට පටන්ගත්තොන් ඔබම හිතන බලන්ඩ ඔබට කම්පාාවෙන හර මොකද කරන්න පුළුව වෙන්න වෙන කිසිද කරන්න බෑනි අපි හැමෝටම සිද්ධන එකම දේ තමා එකන හැමදාම කම්පාාවෙන්න්න එක අපිට සියලු වැඩ නවත්තල කම්පාවෙන්ට සිද්ධ වෙන. රනක හමම්ාාව සිද වෙනවා න හම තන් වෙන මොනට පශයන් අපික කහර ැන්වොම්පාාවෙන සිද මේ ජීවිතයේ කම්පාවවීම හිටියොත් එහෙම ජීවිතය අසාර්ථකත්වයට පත්වෙනවා. ඒත් එක්ක මති තරු ගන්න ඕන හම මේ දිනන්නන්නේ කො හමද මේක දිනන්ඩනං මෙන්න මේ අස්්ටලෝක ධර්මය අභියස අපි අචංචලව කම්පිතව ඉන්න ඕන. අපි තේරුම් ගන්න ඕන කන සත්‍යයකයි මට පොඩි කතාවක් මතක් කනවා එක්තරා හුසියානු කතාවක මේේ කවිිය කවියකුදුලි්වා මේක පාදක කරගෙන හුසියානු කතාවක තියෙනවා අත්තිශ්‍යය නියංකාලයක් එනවා අත්තිශය නියංකාලයක් එනවාඒ නියංකාල සියලූම ගස් කොළන්වල කොළ හැලිල දළු වේලිලා ගෙඩි බිමට හැල්ලා පොත්තු ගැලවෙලා යනු ඔය කාලවකවානුව තුළ ගොළු බෙල්ලෙක් ඉන්න මේ ගොළු බෙල්ලට කණන්න නැතුව හොඳට ගොළු බෙල්ල අසරන වෙන රල ගොලුබෙල්ල වාසානයට ලොකු ගහකට නගෙනවා දල්ලක් හොයාගඩ. හ සෑහෙන කාලයෙන් නගෙනවා ගහට නගෙනකොට පලාගිරවෙෙක් නොමේ තනො පෙත්තෙ අි කතාාව නැවතරමකරම මේ ගොලිබෙල්ල ඇලකට ගහයින පලාගිරබ පලාගිරවා කියනවා මේකට ආවට ගොලුබෙල්ලො වැඩක් නෑ. මේක දලු නෑ කොලනෑ මල්නෑ. ඉන්සා උබට ජීවිත විනාසකර ගණඩයි වෙන්න හැබැයි. ොළුපෙල්ලා මේ සියලු බාධ කිවසන මේ කවුරුත් කියනව පිළිගන්න මෙවා අධහිරයෙමත් කරනවා අර පලාගිරව අධහිෙරමත් කලානේ ඒ අධහෙමත් කරට මේඒවා කිසිදයක් පිළිගන්නනතු ගොළුබෙල්ලා ගොලුබෙල්ල ගන යනවා යනකොට යන් ිස්ර වෙලා ගොලුබෙල්ලා ඉතාමම් ලස්සනට උත්තරයක් දෙනවාොදයි ඒතම වැදග. අර පලාගෙරව කිවල්කට එන්ඩපා කියලා මේක දලු නෑ වෙේලා යෙනෙ කෙලා ගොළපෙල්ලා කියනවා හොඳයි මවගේ ගමන බොහෝම හෙමින් හග කෙමින් යන්නෙ මම. මහෙ ඩට උඩට 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 යනකොට ලේෙනස්වෙන්ද පුළුවක් රුතු විපර්යාස වෙන්ට පුළුවක් නියංකාලිවර වෙලා වැහි වැහලා ගහේ දළු මල් පූදිද පුළුවන්. මං උඩට දෙෙනකොට දළු සහ මල් මාව පිළිගණඩ බලාගෙනීදී. ඔබට තේරවානේද තාදීගුණේ දරාගනීමේ ඔරොත්තුදීමේ ශක්තියේ අවසාන පලේ වෙන්නේ දළු මල් සහිත අපේක්ෂා සහගත ජීවිතයක්. එක අපේ බලාපොරොත්තු ස්ටකරගන්නඩ හෝ බලාපොරොත්තු ප්‍රාණවත් කරගන්න හෝ හෙමතට බලාපොත්තු සමඟ ජීවත්තයෙන් ො මේ සිලු දෙවල්ට ක්තරාකාරයකට මේ ඔරොත්තු දීමේ ශක්ති අපිට ඕන එක භෞතික ජීවිතේත් ඕන එක අධ්‍යත්මි ජීවිත ඔොන්න ම දකිනවා තාදී ගුණය අපට අවශ්‍ය කරනවා තල දෙකක් යටත. එක තලයක් තමයි ආධ්‍යාත්මික පැත්ත අනිත් තත්ම බෞදතිකර භෞතික ජීවිතය අපි තරග දින්නනවා. න හම රිම ඔල්වසන්දීල බොම සුද්‍ර විධරමක බෙදහදාගන්නවා හැබැයි. තැරදු හම පැත්ත කරලා ඉන්නවා අඩ ඩ. මේක නෙවෙයි නියම ජයග්‍රාහහි පිළිවෙත කියලා කියන්නේ. මේක නෙවේ නියම මනුෂ්‍යත්වය කියෙ ගැන්. මේකනවේ නියම කමවේදය කියල කියන්නේ ජයග්‍රහණය කියලා කියන්නේ ජීවිතයක අවස්ථාවක් විතරයි. පරාජය කලා කියන ජීවිතක අවස්ථාවක් විතරයි. ඉන් සමට වැදගත්යන්නේ මේ ජයග්‍රහණයේ සහ පරාජයකන දෙකම, අපට දරා ගණඩ පුළුවන් ව ඔරොත්තු දෙෙන්ඩ පුළුවන් න්න ඕන එක ජවිතයක දෙයක්. අපි හිතන් ඉන්නවා මම දිනන්නට උපන් මිනිහෙක් කියලා. මම දිනන්නට උපන් මිනිහෙක් කියන එක වැරදි ප්‍රකාශනය. මම පරාදෙන්ට උපන් මිනිහක් කියනක් වැදදි පග ඔට පහුගේ කාලය උපට පෙනෙන්ද පුළුවන් සමාජධය බලපුහාම ලෝකෙ අපරාජිතයි කියලා හිටපුය කොච්චර පරදුනාද. අපරාජතයි කියල හිටපු ලෝකෙ නායකය කොච්ච මේ. රාචයට පත් වුණනාම් මේක අපි දැක්කවුන් සමට කම්පාවට පත් වනාා ශෝකයට පත් වනා හැබේ මම දකින්නේ බුදු සමය නිවැරදිව හදාරණවන්නම් බුදු සමය නිවැරදිවා අධ්‍යයනය කරනවානං බුදු සම ඇත ගණදනු කරනවානං අපිට ඉතාම හොඳට පැහැදිලි මේ ජයග්‍රහණයේ සහ පරාජයේ කියන කාරණාව ලාබේසාහ අලාභේ කියන කාරණ විශරාපි සසල වෙඩින හොඳම උදාහරණය දයාල් බුදුහම්මුව. මම හිතන්නේ නැහැ මේ ලෝකේ බුදුහාමුදුරුවන්ට තරන් ගරු සම්මාන කාටවල් ලැබුණනර බුදුහාරහිටි ක ස්තපුර හයි දොට ක්‍රස්තපුර හයි ද අද බලන්නම. අදත් මුළු ලෝකවාසී බෞද්ධයවම බුදුහාමුදුරුවට පුදුමාකාර ගෞරව සම්මාන බහුමාන පූජෝ පහර පවත්වනවා. ගරු ගහම්බිරකම් පවත්වනවා. එමනතා පෙරහරවල් කරම සියලු දෙවල් කරනවා. කට මේ බදුහාදුර පිරිණනවම්පාලා දීර කාල ගයටට පස්සේ උන්හස ීවත්ව ඉන්න කාලේ ්‍ර කළේ කෝසල රජ්ජරුව අජාසත් ඔය වගේ බොහෝම අනාත පින්ඩික බම්බිසාර මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ හැයි ඒත් එක්කම උන්වහන්සේට සුන්දරී පරි ්‍රාජකාාව දොස් කිව්වා චිංචමානිකා දොස් කිව්වා හැබැයි ඒ ඒත් තැන් දෙකේදිම උන්හසේ අනුකමනය කළේ එකම පිඩික්්‍රමේ උන්හන්සේ කොසොල් රජ්ජිරෝ ඉස්සර හෝ අනාත පිටික සිරතුමා ඉස්සරා හෝ අප්පුටිකාල හිනා වනේ නෑනි. ඒත් එක්කම චංචමානයකව හෝ සුන්දරි පරි ්‍රාජකාව ගැන හෝ දශාරෝපන වුණහස එල්වෙනනොට උන්හසේ තරහ උනෙෙන් නෑනෙ. සුන්දරරි පරි ්‍රාජිකාව මරලා. න්වහසේ චෝදනා එල්ල කළහම අනදාහාමුරුව යංකෙලකගම බුදහරග හම න්න මෙතන මේ ප්‍රශේ විෂ කම. ෙන උන්හර රොත්දීම ශක්තිය තියෙන. මේ ප්‍රශය මොකක්්දි කල විසිඳ ගැනීම ශක්තින. අන්න ඒ ඒ තාදී ගුණේ නොසැල්වීම ගුණය අපට තියනවන මංහිත අප ජයග්‍රහණ කරන්න බල උන්වහසේ වේරංජරය වස්වසන කොට මාස තුනක්උන්වහසේ වලදී යවහාල් අස්වයන්ට කණ්ඩ දෙන හාල්වැලදුව. මේ කෞදද මේ ශාක්‍යවන්ස උපන් රාජකුමාරය මේ කෞදද මේ අනයිපිඩු ආද මේ සිටුවරුගෙන් දාන ලබන බුදුහාමුර. හැබැයිඋන්සේ ගණන්ගත්තේ නෑ ඔබට මතකයි බුදු හාමුරුව සුද්දෝ රජරෝ බලන්ට වැඩ කරලා ගෙපිලි වලින් පිටිසුකයි වැඩිය. පිටිසුක වඩිල කොට සුද්දුරජරු දතේකවල කිවවා ස්වාම නො වැඩි කරන්නපා පිට හනනිින්දාවක්. මේක මේ දරාගණඩ බැරි වැඩ. රාජවන්සේ අපි මේ ගෙවල්ගානේ පින්ටපාති යන්නේ. දහාමුදුරහුවවා යඔබ වවන්සේ මේ ම වවන්සේ පට උන්වහන්සේ එම ප්‍රශ්න ඇතිවරෙන ගැටලුවක්ති වුණ මේ කෞද්ද කොහොමද මොකදේක ගැටළුවක් නෑ අන්න එහෙම අපට සමාන්තරව සමානව ලෝකෙදිහා බලන්ට පුළුවන්නන්. අපිට ලැබෙන දේවල් ඕනම දෙයක් සමසිතින් ඉවසන්ඩ පුළුවන්නන් මංහිතනවා අපට ඕනෑම දෙක් කලයගේ ඒනි සාතමයි පැට පිස්සු කිව්වේ ඉවසන ධනා රප යුද්ධයට ජය කොඩිය කියනි ඉවසන කෙනා තමයි සතුරුජාග්‍රහණයට කොඩිය බර්බද ම කිය තර සතුරජාග්‍රහණය කළරන දයල් සතුරු මර්ධනය කරනකම නෙවේ සකළවිද සතුරන්. කෙලෙස් සතුරන් අපි හම නිඉදින දා සතුර මේ සියලුම් සතුරන් මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ ඉවසීමෙන් යුක්තව අපිටයුතු කොල තුවිතරයි. අපි හොඳරම දන්නවා දුටු ගැමනු රජුරුව යුද්ධටයන් දහනකොට කාවන්තිස රජරුවන්ගේ. මොකක්කිවද යුද්ධට යන්න බෑ නතරගලා. ම යන්න බෑ මේ තරුණගමට ඇවේ යන්න තුන්න. කාවස රජුරෝ ඒ ගමඳ වැැලක්වා අවසාන්න දුකම රජුර දුගමන කුමාරය කාන්තාවර නෙව්ුවත් කවන්තරජරු කලපලවු නනෑනෙ ඇයි දන්නවද ඒ වෙලා ඉවසෙන හිටියේ ඒ ඉවසන්ඩ ඕන වෙලාව. ඒ වෙලාව ීවිත් බැරිවෙලාවත් ඒ වෙලාවේ දුගමන කුමාර යුද්ධරගයානගම මහාවන්සේ පරිච්චේද කොළහක් ියේ වෙන්නේ නෑ වෙන්න එම තුම වීරෙක් වෙන්නන. ඒ වීරය උනේ මොකක් කියේ නද අන්නර තාදීගුණේ ඉවසීමකුණ පියා විසින් දරුවාට පුරුදු කරබුණනිසා මට මතකයි ජන ප්‍රවාධයකත්තෙනවා දුගමරජු කන්නල යනකොට අර භද්‍යයාවලු අච්චය මගෙනෙක් බදදුන්නලු මේ ක්ඩ මේ දුගමට ජරු යුද්ධ කන කාලි අච්චම කනය බද නලු කන්ඩ මේ මේ ම තසම කර දාලා දුරු තත්තක්ගල කනෝලු. කනකට ඒ ජනප්‍රවාදය නො හරියට මේ ගමුුණ කුමර යුද් කරනවාගෙන මේ පුතා කන්නේ එතුමට කිය ඇතුමට ගැන. මේ තැන් වල කිරිත් ද පිවට ක්ඩ පැ කිරිවත්රන පිට කන්නඕන. එක ඉවසීමන කලබලයි කිසි දෙයක් හරියට කරගන්න අපි ගමියගේ වනන්නේ කලබල වන හම කොරොස් කටෙත් අතදාන්න බෑ. එන්න ස අපි තේරුම් ගන්න ඕන මේ යතහාදය. අපිට මේ පුරුදුනම් අපි මේ දන්නවනං අපි මේ දරනවන බෞද්ධයෝ බෞද්ග කාලයේ ඉතිහාස බලපවා ප හාමුදුරුවනේ බෞද්ධයෝ කොච්චර ඉවසු වදනේ ඒ ඉවසීම ගුණයා මේ බුදුසමයි. ඒ අබියස අපිට කටයුතු කරන්න පුළුවන් මංහිතන්නේ අපි ආධ්‍යාත්මක පත්තත් ජයග්‍රහන්ට පත්වන බහතික පැත්තත් ජයගහන්ට පත්. හොඳයි අපේ කාරීවස මහත්මය මේ ජනස්සර තියන හොඳ උදාහරනත් එක්ක අටලෝ දහමත් සම්බධ කරගෙන බොහෝ කරුණුකාරන කතා ාහ කලා ඉතාමත් මරසවත් කතා ක්තවත් එතමවය කතාහරට බොහොදවල් තිබෙනවා මීලාගට යොමුවෙන්නේ සරග මහත තිසිස දැග සුරග මත්තයෙ. බුදුදහමෙත් ඉගැන්වීමම්මල මේ සඳහ කදිම උදාහරණ තියෙන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දීලතින මෙන්න මේයාකරට ඉවසල කටයතු කළො ජවිතයේ ජයග්‍රහණ කරන්න පුළුවන් කිල. අපේ මේ ඉතිහාසේ දිහා ගතත් අප මේ ජනස්ත්‍රෘතියන විධ උදාහරණගත් අපිට බොෝදේල් බෙනවා හැබැයි සමාජයද ොෝ මිනිස්ු ඉවසනවා අඩුවයි උදාාරනක ෙඩටගත් පාරයන ඩැන් හැපපුොත් සහරක් ලා කෙනෙකට කේතිය. හැබ මේ තත්වයට මනසක් ඇ හැ ගැෙනීම කාර හුලත්වද නැත්තම් මේ බුදුදහම සහම මේ උදාහර මිනිසු පිළිගඩ සූදාන නැතිකමදරි නවවි්‍යාත්මක පැත්තෙන් ඒ ෝණයකින් බැලෝත් ඇයි මිනිස්සු මේ ඉවසන්න නැත්ත. ගෞරනණය සාමීන් වහන්සේගේෙන අවසරයි අපේ ජෙෂ්ට්‍ර කතිකාචාර්යතුමනි ඩයල් ඔ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් යොම කළේ තැන් අපේ ගෞරනය සාමන් වහන්සේ ජෙෂ්ට කතිකකාචාර්තුමත් ඉතාත්ම හොඳින් පැදිලිකාර මේ වසීම වටනක ගැ. දැ අපි මේ ගැන මංහිතන්නේ ඉවසන් නැතුව. හමත්තන් කලබල කාරී බවිං වැඩකරපු බොහධනෙක් දැතරුම් අරන්ට පිවසන කොචරහද කිය ොත් ඇතම ති. දැන් විශේෂයෙන්ම මන උපදේශකවරේ කටියට මමඟාවෙන ගොඩක් ප්‍රශ්න අරංගෙන අය මේ ඉවසීම කියන කාරණය ප්‍රගුණ නොකිරීම. හැත්තන් ඒ අවස්ථානකූලව ඉවසන්නට කටතු නොකිීම නිසා ගොඩක් කරදරවල පත්තිචචි කට්ටී. එතකොට ැ ඔබ හෝදේ තමයිදැ පාරක් තොටක් ගත්තත් විශේෂයෙන්ම ්‍රථවාහන වලදිගතත් ඉවසීමක් නෑ. ඒවගේ සමාජයේ තරුණ පිරිසාට හෙමත් සමහර පරිසක් අතර නිකක් මේ ඉවසනයක ටිකක් මදිිකමක් හැටියට එෙම නැත්තන් මේ එහෙම ප්‍රමණතාාවවිත තිරණකක් එක නිකක් මේ මේ ඕනෝන්ජල්කමක් වගේ කියලා හිත අවස්ථාවක් තියනවා. තින් නමුත් පස්ස තේරනවා දැන ඔබ ිතුන් සහන්ර දුකම රතුමාගේ උදාහන්න ගතුත් එක රජුවට කාත ැ න කාතාවන්ගේය පහත් කළ සලකනො. එක එහෙම තත්ත්යක් තමයි ඉවසනවා කියලා කියන්නේ කියලා. ඇතට මේ ඉවසීම කියෙන ගුණාංගය එහම නැත්තං මේක තත්යක් ඇති වෙන්න මනෝවිද්‍යාත්ම කරුණු පැදලිකරොත් විශේෂයෙන්ම අපිට කුඩාකාලිද අප පෞරුෂ වර්ධනය මේ සඳහා බලපාන. අපේ කත කරතමයිතමත් ලසටකුුවම තාත් විසින් තමයි දරවාට පුරදු කළේමවසීම කියනක කියලා ඇතරම මේක පේ මවාප න ම රරි ර පැර විශේ ලමයක පවරෂේ පත් ගත පවරු සමර්ධනයන කත ගොත් විශෂමන විද්‍යක්ෂය පවර සන්දරනතා කරද කඩාකාලය අදැකම් පවුලෙන් ස පාසනල් ලබ අදැකීම් බලපන ඩිහිට වට පත්වනාට පස්සේ ඔවුන්ගේ වසඳ ඇදක තිරණය කරන්න අප සරල ලදාානය ගතත් අපිහිටම දැන් මුණහරයක් ළමෙක් ඉල්ලපුහම ර දෙනකක් කරදර කරන. හනත්තං ඒව සිල්ලක්නෑ එක න දෙමපියොත් ඒ ගම එක ලබදන තුක දරුවරමකදරන ඉල්ලබ ෝමරි කෑ ගහල බීමම පෙඩල්ල එක ගන්නන කියන අප ළමය හදන. ඒනිසා අපේ මක් අශ්‍යන අපට ඉවලීමේද ලබාගන්නන කියින් සට දරවා ඉගනගන්න මත් එක නමනමනනේ දරවකුට යම් දෙදයක් ලබන්න ඉවසිීමක් තිනක කියවද නතර හොද කතාවක් මේ සම්බන්ය දෙ මවපියන්ට දැනගන්න මතකතියාගන්න කතාවක් තරපිට දටක සුපරිි බෙල්ද සලකදී. තාත්ත කෙනෙක් බයිසිකලය කරනෙලා පුංි දරුවෙකුට. රන්දීල කියනවා පුතේ මේ බයිසිකල ට ඇතම තෝර ගන්න වාර්තමයි ගත්තේ ම මේ ද න ර න ත් ත් යග තබ බඩ තිෙ බලබලයන ද ල රුව හර බයි කලේ ත ව හෙල ට මයි ද හරක ප දර ම රන ම පෙරල හර බඩ දල න කල බල කරන හටම කලවට ත්ත හිම දරලන්ට පාතල කියන. ඔයාට තමයි මේ එක ගත්තේ මේක කඩෙන් සල්ිගවට පසතම ලියග ම අතර දන. එතකොට පි හතකොට ගම්ම එතකම් ඔයා ඔන්නන් දැන් අඩන්න කියලා තාත දෙන උරහිස අඩන් දරු අන්ඩලලාට කක්ල සදන වන් ප ස ල්ලිය ගේයාට පස තමයි දරුව බයිසිකල ේ ති මෙම මේ විදිහ මයි පුංචි කාලේ දර්වුවකො වසීමමගෙනින් පුරු කරාන්න. විශෂම යමක් ලැබෙන්න්න තුරු ඉවසන්න තන් ඒක තමන්ගේ වයස එනතුරු. ඇතන් ඒ ඒ මට්ටමට ඒ වයිසර ගැලපෙන චරයාවන් පුරුදු වෙන්න එතැන් අපි පුරතු කරන්න ඕනේ එහම නැතුව තම් එක් නියමට වයස කලින් සහදව ැබව හ මද ද ගොා න් ද වල බෙ විච ද ද දන්නේ. ඉතුළ මොද නි තිමල මට වන කියන ප දනම හල බද න නතාවට මදකමක් පති ම කොට පිදන්නන ොට ඒ වයසටක ලබා ගන්නතුරු ඉවසන්න බැරිවෙන්න්න පතත් ඇති කර ට පස්සිය ලොකු හමකින දවට කිසිමි වසීමක්න විද හ ක කාර අනිත් කාරණය තමයි අපි විශෂ මොබැහ කාරය බහුල තාාවයද මේකට හේතුවකල ඇතරම කාර හුල කියන කක වැඩම නෙමේ. ර හල ඩක් ත ොඩක් කල්පනකන විද සිතිවවිල ප හිත යන මේ සිතිවිල්ලවල සමහල්ලට කිසිම තේරමක්නේ දසකට සිතිවිල දහස් ගරන අපේ හිට ඒන. හැයි ඔහේ කල්පන කරන මේ සිතිවිලි හටාව නිසාත් අපි වෙහසට පත්තිනවා. මේ ද අපි හිතන ආකාරයනුව අපි පත්න නත්තක කරප මන විද්‍යා කන ආතතිය කියලා. කියලාපිීම කඳුු අතතිය මානසික විඩාව මානසික පීඩනය ව වි නම්මල තත් හඳරන්න මෙන මෙවැනි තත්ත්යක් ඇති කරණය කාරණයක් අපිට ඒවසීමක් නැති කරන්න මෙමනැතන් යම් යම් දෙේවල්ද සැලන හේතුක්වා ගොඩක් දෙනෙක් පුංචි පුංචි ේවල්ට සැලන මනැත්තං පඩි පොඩිදේෙනුත් කඩාගන වටෙන එක හේතුව තමයි අපි ආතතියයට පත්වනොදැ අතති කියල කියන්න ඇතම මට කලින් මහුණ දිල නැති අදැකීමක් එමනත්තං අලුත් අදැකීමක් ෝනත්තං ජිතය පලමි මතාාව යද කර ොද දෙන්න සිද්ධ ුහම ඇතිවෙන තැති ගැනීම හමටත්තන් අප පහසුතාව වගේ අපිට අදහස් කරන පුළ අර මෙ මෙවැනි තත්වයට අපි මුහුණ දෙනකොට අපි පුරද වන්නට තේරුම් ගන්නව මේක ටික වසකින් පහලයන තත්වය අතථතික හදාමේ වන දක් සන්ද හමද මේක හොඳ පත්කුත් යන විශෂම විභාහගයක් ළඟන්නනටිට ආතතියක් ඇති. ඒති න ොත්ම හොද පඩන් කර පාඩක්කන ත හත අසාන හතේ ඇතිවෙන ලඟට පවදල දරක් ලබෙනකොට තතියක් ු ස ීමක් ලැබෙන තය ඇතිව ම අපි යහපත්තාතද මතම බදරාත යක ඳුරනු. එවට මේ මෙවැනි ඒවගේමක නරග තමයි අපිට ඒනි ත්ය තු හම් කිසිම ද කරගන්න බැරිවගෙන. මැත්තන් අපට කේන්තියන ඉවසීමක් නැතියනවා. අප ේක ංච දේට හිත දන පටගන්න අන්න පටන්ගන්න හ න් න ම ේදේ ප්‍රශ්නති කරගන්න මේක හේතුව තමයි අ ආද ත්තත්යේ ට පාදිිත් එහෙමයි පාදදි ප හ පර සහ ේ පුත්තුම විද ර තම හදිසියක් ය හරිර හදිසියන්. වැඩ द ප ක් හ ගේ කලල අප दा මේ කලबල अ विසි හदाගත්ත मेंइमान කාरी බව නිසා बොහ වෙला අපේ වෙेසට පත්ना बල යට වसीීම නැතු නිසා ने මේ විදියට ඉවसीීම නැතිवया කාරना අප තतेරුगा तो අප හිතට बල බැලුව මනස දු තේරු ක තරर ලबල ඇතර මේ तेर मක් कोद दुන්නේ अ මේ दන में ගමना ම හට ර හ නවතිල ලන්න රන් වසීම අපිට න පිතන කටට පරදිී අපිට වරදිී අපිට හෙමවෙන්න බැහැ කියලා හිත. විශෂම වැදගදයක් තමයි දැ ොඩාක් ලවට ආදර පත්වන තවවැදග කාරන තමයිවරදීම් කියන එක ද සමාජයන ලොක ප්‍රශ්යක් මහතන මේ මේ ප කාරත් වරදදින්න ැ ත වරදක් න ත ොකු පරාද ට. කිගේ ඩ ले ල ින් හද හම එක ල න හ දම් බන. තකො දරවා බරු කිය පුර. ම හම කලනෑ වරද කර එක හන්න පු . ත් රකිගේ පුද ල තු ති ති ක ති ර තික වැරද හ . හැමෝටම එක ජවිතයේ සාමාන්ධ්‍යයක් මනුස ජවිතය තුළල අපි කලින් ල ෙ ල බනට ප අපට රදිල සිදවන පො ති නිසා මේ කාරනා තේරුම් ගත්තුත් කිසේත්ම න ලත්ම මන් කලබ වීම ඇතිකරගන්න ගැටලු වලට පත්ේ නිසේීම තත්යක් අවමරගන්න අපි මේක කියබ ගුණනාාග දුණරගන්න ටනේ හොදයි. ඒ පිළිඳවතවත් වැඩදුර ක ාහරන ේ කාරිව මහත්මයක්තින ේ නාග ස්වාමන්හන්ස තින ඉදිරියේදගගේ සාචාරනටවත් පුළල් ෙ ස දාන මෙ හැ කල් ේ හොේ ු රමයක් ක න්නට සූදාා. ඇ රම පසුව නැවත් ඔබෙකදවන්න පසාකච්චාවතක අදි කතා කරමින් සිටින්නේ ඉවසීම ගුණය සහ නොසැලී සිටීම ගැන. අපි හාමුදුරුවනේ දැන් ඔබහන්සේගේ නැවතං කරුණකාරණීම් සන්ද සූදානම් වවා අිේකාරිවස මහත්මයා මීට පෙර සාකච්චාවේද දහන් කරමේ අෂ්ට ලෝක ධර්ම පිළිබඳ. ඇමේ අටලෝ දහමෙන් කම්පාාවෙන් නැත්තන් නොසැල ඉන්න පුළුවන්න්න ුදේශාවත් සදහන්ු අපට ජීවිතචා ගන්න පුළුවන්ගේල්. බදුරජන් වහන්සේ විද අවස්ථාව සූත්‍රදශන ධර්මදේශනාවලද. උදාහරණ සහිතව මේ බුද්ධ දේශනාවේ ඉවසීම ගුණේ ගැන නොසලී සිටීම ගැන අපට පැදිලිරල දිල තිනෙන. අපි හමුදුරුනේ මේ බුද්ධ දේශනාව න මේ ඉගැන්ිම් අපිබොඩ ගැම්ුරුට සසාචකලු දුරජණන් වහසේ ඉවසීමේ ගුණේ සහ නොසැලී සිටීම ගැන කොම දේශනා කරලා තියන්නේයල් දේෂ්ට කතිකාචාරි කාර්ය සම්මහත්තය කතා කරන්න ගොුබෙල්ලය කතාව මේ ගොල බෙල්ල කතාගරනට මට මතක්ුණේ සති පට්ට මේ බුද්ධ දේශනාාව පලවෙනි දේශනාව දම්සක් පැවතුන් සූත්‍ර දේශන. මේකේ මේ කියන තාදී ගුණය කොහොමොදද හිතකට ඇතිකරග ඉවසීමක් නැති පස් දෙනක්ලාගරනෙන බුදුහන්රග පංච වගේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ හිතුමනා අපට භාවනා කරගන්න මේ විමුක්තිය හොයපු කට්ටි ඇෑදවල් නොකා ඔොබී මහා වද්‍යයක් විඳගන්න නිවන් රසේ හොයපු කෙන බදුරජාණන් වහන්සේ නිවුණුකම සම්පූර් කර නිවාන් අවබෝධ කරගෙන මේ ගොල්ලන් අසරන තැනක හිරවලලාන්නවා කියලා දැනෙන ගොලන්ට වීම පුරදු කරන්න බරණ සේෂපතනාරාමයට වැඩලා මේ ගොලන්ට කියන ඔගලු මට ගරු කරේ නැතිවට කමක් නෑ මට නොසලුකට කමක්නෑ මං කියන දේට පොඩ්ඩක් ඇහුන්කන්දේට අහගෙන ඉන්ඳලා මේ සාකච්ාාව ගැි සාචා. වහන්සේ දම්සක් පසු සූත්‍ර මහතය මුලින් කතාගන්නවා ද්ේ මේ භික්කවේ අන්තා පබ්බජිතයෙන නසේවි තබ්බා. යෝජායන් කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ අත්තකිලිමනා යෝගෝ කෙළ මේ අන්ත දෙකක් හිතට ගණ්ඩි පාපාවිච්චයට. එකක් තමයි කාමේසු කාම සුකල්ලිකානු යෝග. වචන හතරක් ැදිල හැදිර තියෙන කාම සුක අල්ලික අනුයෝග කියලා වචන හතරක් හැදිර ෝක යන සරයටට අධික දැප දෙන්න පා කියරන මේලෝක ැමවිිලියම කැති ධික දැප විඳින්ට මනුසේ අ විතර විඳන්න පුළුවන්. ස කිය මේ කාම කරැන කැමැත් මේ කැමැත් දැරදි ලෙස හිතේ හිතට ගණ්ඩිපා. ටිය කියන න වෙලා හැටියට සිද සිත ලෝබයට පත්කරගන්න එපා හිතේ තිෙන ඉවසීම බිලර කාම සුක අල්ලිකානවා ගැන කැමැත්ත අපේ හැමතික් එකම සිත බැඳී ගන්නේ කැමැති දෙයින් සැපයක් ලැබේ යැයි කියන මතය ක ඉන්නෝැැත් අපි කැමැත්ක් ති නොතඒ කැමැත්තේ සැපයක් ලැබේ කියන අපේක්ෂාවක් තුළ ඉන්න ඒකත් එක සිත අනයෝගය වවා අනයෝගවෙී අපි අ මුවපොව්වා මිරිගු ෝස්සේ දුවන වගේ කැමැති ස්සේ අ හිතේ කාය බහොල වෙන්න ඔත්තර. නි බුදුහලු පළවෙම කෙනවට පත්්දිනලේ බුද්ධිමග මේ සිත කැමැත්ති දේවල්ලෙක්ක නිතන අනයෝග වෙන්න දෙන්න පක ලෝබය. ලෝබයකෙන හිතේ සසුන්කම බිඳල දැනීමක්. ඉවසීම බිඳන දතාදීගුණේ විලාසේනය එකතමයි ලෝබය කෙන මේ හිතේ දරන දැරීම මනෝභාවේ. ට අත්ත කියල මතාන අරථය කියල නේවෙන කියලනේවෙනගෙන අරතය මැරෙනවාගෙන. සරයට දුක් දෙන්න එපා ගෙන අත්ත කියල මත අනුයෝග කියල කනන්නේ අරතය වනාස අරථය ම ගත්ද සැනසිල්. ඉවසීම.ඒ ඉවසීම නැතිල විනාසගෙනනයකරට කෙනවා අපි කතාගරන වචනය දවේශය ලෝභයට සිත අනියෝග කරන්න එපා දේශයට අනයෝග කරන්න එපා හීනෝගම්ම අනඩ ියවානත්ත සංයතුව. තමන්ගේ හිත හීනත්වයට අනාර්්‍ය භාවයට අනර්තය පිණිස තමන්ට සැනසිල්ල නැතිලාම. එනිසා මේ අන්ත දෙකෙන් බැහැර වෙලා ආථපි සම්පජානෝ සතිමාවෙෙන ලෝකයේ අභිද්්‍යාදෝමන සමයහිතයේ දුක්දුම් නස් දෙක මගහැරගන්න නම් ආථපි සම්පජාන සුරඟවාදගොනර ආථතිීගල යාතිතිය කෙනෙක හැදිර තියෙන ආතාපි කන වචනින්න්තම ආථාපි කල කැනෙ මේ කෙලෙස් තවන වීරියෙන් යුක්තව, සිත දස බලන්. මොකදද මන් වහන්සිේ වචනයක් දෙනවා හිතාම ලසනයි කායේ කායානු පස්සේ විහරති. එකන්නේ සිතතට සිතුවිල්ලක් එනකුට ඒ සිතෙහි ක්‍රියාව අම පස්සනය කරන්න. ගොළුබෙල්ල කිව්වන්නේ. ගොඩුබෙල්ල හිමින් යනගමන් කියනවා ඔයා කිවට මන්නතර වෙන්නේ. සහරවෙලාට මගේ ගමන අවසානයටකුට දළුමල් හටගෙන මට සැපයක් ලැබේ. ඒක එතනින් බැහල ගියානන් හරි වෙන ැකට ගියනන් හරි සමට ගොු විල මැලමය. මේ බුදුරජාණන් වහන්සේ සම්මා සතිය උන්වහන්සේ සම්මා සතිය කියනක හදන්න ඉවසීම දියුණු කරන්න සාරාසන්ග කල්පලක්ෂයක් ගිය. තු ඒ මෙච්චර කාලය පුරුදුපුුණුවවෙල හිතේ තියෙන ස්භාවේ තේරුම් ඇරගෙන කියනවා සිතෙහි ක්‍රියාව අනුපස්සනය කරන්න. අනුපස්සනය කරග නරතමයි. සීම ඇතිවෙන්න කොතනද ඉවසීම බිඳන්න කොතනද කියලා සිහියෙන් බලන්න පුුවන්කම විවේකයක් ඇතිවෙන. එතකොට සිතක් සිතක් පාසා තමයි මේ කියන ඔය දැරීම් හටගන්න ඇකැන ලෝබතුවේශමුව කියන එකත් අලෝබදෝ සමෝගයන කත්ම මේ ඔයමග න බුදුදහමේ ගැඹුරුතන එතුවර මේ හිතේ හටගන්න මේ ඉවසීම ඇ හි සීම නැතිවෙන්න තිීතේ. එතකොට හිත දෙෙස බලමින් ඉතිේ ඉවසීම පුරුදු කරපුයට තමයි පුට්ටස්ස ලෝක දම්මහි චිත්තං යස්සන්නකම්පත්. මංගල සූතය රිතාම ලසඳ කියන පලවෙනි කරුණුදුකේඋනාධ කියන්නේ. අසේවනාච බාලානම්. මේක කියනෙ මහත්ත්‍ය මේකම මේ තේරුම් ගන්න බරුව පවු කල ත මේ බන තේරු ගන්න ැරුව අසේවනාචා බාලාලන්න ගැන සිතේ ඇතිවන බාලධර්ම ස්ශ්‍රයට ගණ්ඩ එපා. බාල ස්ශ්‍රය කරපපුග වන බුදුහාපුරු සමාජ දෙකර බෙදරල බාලව පණිතු කියල දෙගොල්ල පෙන්නුම න්වහන්ස කොචරපායක් කළ තියෙනවත් බාලය අස්ත්‍රය කරන්නකයක ොම බලයට කවදක්ත් නිවනක් නෑන. පණ්ඩු විතර පණිතය විතර සේවනය කරනකි ත්තේම පණඩිතිය හොයාගන්න තිතින් මොලයක් තිය ලිපායි එ ඒකමං ඒක සම්බෘතිය තමයි හිතිපිල් ල මේ පරමර්තයතමයි හිතේ බාල දැරීම ලෝබ දේශමෝ මාන ීර්ෂයක් රෝධ වෛහිර කරමේ ඔබ බුදුහාුරු හැඳුලුවේ බාල දරම් ඉවසීමක් නැති තමන් වනසන තමන්ගේ හිතේ සැනසිල නැති කරන මේ දැරීම් අසේවනාජ බාලන මේ බාලදැරුම් සේවනය කරන්නඩපා. ඒ හිත දෙස බලමින් බාලදරීම ස්ශ්‍රීයට ගන්්ඩුපා. පණඩිතා නංච සේවන. හිතට පණ්ිත දරම් මෙත්තා කරුණා මුදිිතා පේක් ස්‍රද්ධහසති විරිය සමාධි ප්‍රඥා කියන. අ පණ්ඩිත දැරීමම්ම සේවනයට ගන්න. එතකොට මොකද වන්න තුන්ගනි පලය පූජාච පූජනයන. ද මංල ත්‍රයේ උදාහරනර අපේ හාමුදුරු කතා කරම හිටි අපි තුග නික සමයි පූජ්ච පූජනී යාන පිදියයුත්තම් පුදන්න කියලාකි මේ ලෝකෙ කවද දයාල් පිදිය යුතු කියලා කියන්න පුළුව තැ මම ජව කියලලා බණ කියන ම පිදියයුත්ත ද පන්සල ඳ සි උපරන දල කුද කි නේද ඔටන් බැලග නිස හටනට මහා රජානය කියලා අපි කතා කරනවා. ඒ පටි පස්ස තිරම් පි පසන්ගෙන මොරනන්ද කවදන්නේ මේ හැම මනිහකුටම චරිත දෙකත් වන කටුසට වගේ මෝතිී මෝහත පාට වෙනස් කරන්න දැරීමම් තියෙනවා. එක පුද්ගලයාගේ දෝසන වයි හිතල දෝස මන්දැන් කියන්න නාවේ පිදියත්තම් පිදීම ැන තමන්ගේ පිදියයුතු මට්ටමට හිත සකස් කරගන්න නම් අ බාල දරීම අස් කරලලා සේවනය නොකර පි ැරම් සේවනය කරන පුද්ගලයාගේ හිත පිදිය යුතු තැනට පත්ව. ඒක පුදන්න වෙන කවුරත්නෙවෙේ තමන්ම. තමන්ගේ හිත පිදියතු මට්ටමට පත්වනකොට ඒතන් මංගලං උත්තමං ඒක ඒ පුද්ගලයායට සැපය පිණිස සැනසිල්ලිණිස ඉවසීම පිණිස හේතුය එතකොට මන් දැන් කියන්න ආවේ ධර්මයෙන් මේ ඉවසීම ප්‍රගුණ කරන්න දැන් අපි භාවනාක්‍රම පුරුදු කරනවා සමහට ලංකා ගැන හිතන හම ඔලුවනරක් කෙනවේ මුොලේ තියෙන මිනියකුට මහන්ත භානම අධ්‍යස්ථාන දහකල කයොත් භාව ක්‍රම දහැ ාදන කතාකරුත් බුදු හාමුදුරන්ගේ භානා කරම එකක් වත්නෑ. ඒ හාමුදුරන්ගේ භාවනා කරම. ඒ භාවන ගුරුවරයගේ භාවනාකර. ලිය තියන පොත්පත් බැලුවත්හෙම මංහිතනය තියෙන ඉවසීම නැතිකර මානසිකරග හදාගත්ත කොච්චර බෞද්ධන්ද භාවනා කරන. ජීවිතේ විනාසකර විවාහයි නැතිකරගත්ත භාවනා කරලා විවාහි නැතිකරගන්න ඉගනීම නැතිකරගෙන අද ගොඩක් අය ඉච්චා බංගත්තයට වෙටල බේ තියන බෞද් දහම තේරුම් ගන්න ැ. ම ඩසට හනට කැමැති එකයි බුදුදහම සහ ජීවිතය කන එකට යාවෙන්න ජීවිතයට බුදුදහම එකතු වෙන වැඩසට අනම්මය එක ගර්යවස මහතය කතාගෙන දයාගෙන සුරග මතය අතා ආගනකොට මට හිතෙනවා. දෙවන මේ බුදුහාමුදුරුව මේ සූත්‍ර දේශනාවල කතාගරපු දේනෙ මේ හිත්තල ඉහලියට එන්නේ. ඒ මොකදේ. අර පණ්ඩිත දැරීම් මේ ඇත්තු ගවේශනය කරනවා. බාල දැරීීමම් ජීවිතවලින් අස්කරගෙන. පන්ඩිත දැරම් සංසාරය පුරුද්ධර පුරුදදුවෙලා දැන්ගේ කටට එන වචන ඔක්කොම එන්නේ රාසත් පුරුෂ දැරීම් වලින් අයින්වෙලා මේ සත්පුරුෂ දරී මෙ මේ පොත බලාගෙන කියන්න පුුවන් එකන මෙමතමයි ප්‍රායෝගික ධර්ම කියලක ැන ජීවිතයට එදිනෙදා බුදුහාම පාවිච්චි කරන්න නම් අර සිතක් සිතක් පාසා සිත පිළිබඳ ගවේශනය කරන හුරුවක් අපේ ජනතාවට දෙන්නඕන්. එකන දැන් අදවෙලා තියෙන්නේ ඉවසන්න බැරි වැඩක් ආට පසේ තමයි නිස පුරදදුුවෙන් යා ම හෙක් මරලා ඉවසන්න පුරදදුදයන්න බලනවා. යනුලමක් දූෂණය කල් ඔන්න භාවනමධ්‍යස්ථාන් යනවා භාවනාකර හිරගසෙට්ට කියීල බැලුවෝද්දැහැ. හිරගත්ත වෙලා එන්න සියලු දෙනාා මොහොතකට වසන්න බැරි වෙච්චායි. ඉති ඒ දරුව ගැන තරුණ දරුව ගැන බැලකවාන් හිෙනවා මේ දරුවන්ට මේක හිරගතවෙන්ම කලින් මේ පනිවිරේ බුදුදහමෙන් බෙදිලා ගියන්න. අද බලන්නක මේ රටේ මහා ඔග්ගතුන් ටැන් දැන්. බින්ලාඩන් මොන තරන් එකෙන ගත්තවනුසිෙත්්. අ ඉවසීමේ කියන ගුණේ නැති නිසා එත් විනාසුනා එය නිසා මුස්ලිම් සනුහරේම භාගයක් වෙනශේලා ගිය. ඒගොලු විමුක්තිය කෙල්ලා එකක් එතකොට අපේ ප්‍රභාගරන්න නිසා ප්‍රභාගර ඉවසීමේ දුරුවලකම තිබිශ්ච නිසා මුළු දෙමල් ද්‍රවිට ජාති බර දාස්ගාන ජීවිත අහිමි වුණ. අපේ පැත් එුතු තරු සිංහල බෞ්ධ තරුණයෝ හෝ කතෝලික තරුණ ඉවසීමක් නැති නිසා. ගල්ලන්ට ච්ව විි්ව විද්‍යාල ගනගත් දුවන්ට ඒක නැති වුණ එගොලන්ඩ ලබැෙන තිෙන නතුරු තනානන්දර අහිවෙලා ජීවිතයේ දුකට පත්තල්. යනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියන වටි නාම අවාදය තමයි. සිතක් සිතක් පාසා සිත පිළිබඳ මෙනෙහි කරන්න. මෙනෙහි කරන පුද්ගලයට තමයි අවබෝධය ඇතිවෙන් මෙනනිහිරන පුද්ගලයට රැන් හිත දහා බල හිත මෙෙහි කරන්න කොට මඟර්ග ඉවසීම තියෙන් නෙත්. පේ හිතේම ඉවසීම බිඳෙන්න්නේෙත් අපේ හිතීමකට සිතදේස බලන පුද්ගලයාට පැහැදිලිපේවා මේ මට ඉවසීමක් නැතිකමක් ඇවිල්ල තියෙන් තැ අර සුරග මහත්ැවන්නේ පොඩිළමයා බයිෂ කරයා ඉල්ලල්ලා අඩනකොට පොඩිලමයාට හිත බලන්න බෑනි තාත්තා හිත දෙසු බලන්න මොකද කරේ දෙන්න නෑ කියල කියලා කියල අන්දිමට අඩනරමය පපුුලර්ට තියාගෙන තුරුල් කරගෙන හිටියම හද මයක ඇඩිල්ල ෙතුරු කට තාත්තකයපුදේ ඉවසන්න තේරුන්ලන්න තරන අර පොඩිියක්ෙනගේ ආවගේ තුනනි වුණට පස්සේ ඔන්න තාර්ථක පුතේ මන් මුදල්ගෙවල එලියට ගීල පතින දලා මේි ගන්න වයවෙෙන. එතකට අද ජීවිතයේ මහලොක උගත්තුව වෙනවා ජීවිතේ විනාසක කරග නිවසන්න බැරිවෙච්නිසා. ම ප්‍රතාාපොත් ව්‍යාරෙක නැත්තර නැතිවල මට නම් හිටම් කියන්න පුළන් මාන්තය සමාර දැවන්ත ව්‍යායක් කරන්න මොන තරම් විසීම අතියෙන් න ධාරම්භ කරල එක පෝත්තකන්න. මොනය අම්මෝදයක්. ොන අම්මෝද මං දෑහල් දෑයල් මගේ ගම මමාතය ම දැනු ඉදන්න අපි දෙන්න බණ්ඩාරල එක ගමේ කෙවල් ලඟ දෙක. දැ මම ඇහුවා මල්ලි ඔයා මම බ්ඩාරල හෙම නිවේදකේ කහල නෑ. බ්ඩාරල එහම ප්‍රසිද්ධ චරිතයක් කහල නෑ ටිකක් මොකද කන්ද උඩරට සීතල නිසා වෙන්නඇති සමාරු ඒ පැච්චර දුරට යන්නවාසි මන් දෑයගේ අහනුට දෑල්ගෙන් පේ හාදුරනි න්දැන් කොළඹටයි අවරුදු දාහක් තර. රම ගත් ස්කෝලල්දල කතික තනවලට ගිල්ල ගිහිල්ල දිස්ත්‍රික් තරඟගවලට හිල්ල තරග මේවා ජයග්‍රහණය කරලා මෙතන්ට එන්න මම පුද්දුම ඉවසීම ඉන්න දැනක් නැතුව කණ්ඩ දෙයක් නැතුව තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරගණ්ඩ යද ඉවසීම ප්‍රතිඵලන මේ ගොළු බෙල්ලගේ ගමන නිවාහත්ය ගොළු බෙල්ලා වගේයන්න නැතුව විදිලි වේගෙන් ගියයාය කීහිදනෙ කොටල තියන. ගහිියකේවා පැවිද් දෙක්කේවා මහත්තයක බුද්ධ වචනය නතු හොඳ ලසන උදාාරණයකින් කිව්වා ගොළුබෙල්ලා ඉවසීම අතිබුණ මමුළු කැලෑම වේලිලා තියෙන වෙලාවේ උත්සාහතෑරියනෑ උත්සම ගහට නංගයා කොලක්වත් පේන තියෙන නැතුව ඇති කොළපාල් හොත් එයා හිතුවා මං මේ ගමන අවසාන වෙනකොට මං වල්ල මැරෙන එකක් නෑ මං එතෙන්ට යනකොට මට දල්ලක් මතුවයි. ඉවසීම කෙනෙකයි ද සමාහර්ගෙන මගේ ඉවසීම සීමාව පැනල තියන්නේ න ඉවසීමේ සීමාවක් නෑ තමාර්ගෙන මගේ එකවතාවක් කිවසවා අටවහගැනෙන් ද් දෙක ගලෝනවා මේ පවුලට කියැනෙක් උයල කරන්න දෙන්න පවුල් මේ නොවනට කියන්නේේ ද ගලොන දැන්නු වෙනේ තමන්ගේ ජීවිතය පෝෂා කරන. තමන්ගේ දරුවට හරකාවල්ල බූරුව කියල බැනල ගහලා ඉවසීම තතාත්ත ඉවසීම නැතියර. ඔය ඉවසීමක් නැතිකමනිසා. සීමට සීම වන්න එකවතාවත් දෙවතාවරනවෙයි සිය දහස්සොරක් කිවසුවත් ඉවසීමෙන් තමයි සැනසීම කියන එක මත්තුවෙන නිසා සැනසිල්ල එක එනෙක් ජීවත්වන්න ඕනනම් සිතක් සිතක් පාසාම තමන්ගේ අරමුණු ජයග්‍රහණය කරන්න ගොලු බෙලි ගමනක හිත පුරුදු කරන්නවා. ඒකට කියනවා පාලි භාෂාවාවෙන් වි්පස්සන. සමති කියන්නේ තාවකාලිකව සිත මෙල්ල කරන එකට විපස්සනාගැන්නේ හිත දෙස විශේෂයෙන් බලමින් සියලූ අර කියන තමන් වනසන දැරීම තමන් දුකටහෙලන දැරීම් සියල්ලක් ප්‍රහණය කරමෙන් ඉවසීමේ ගුණේ දියුණුකිරීම. එක තමයි කන්ති පරමං තපෝ තිතික්කා කියල බුදු හාමුදුර පාලිභාෂාවය කියර තියන්නේ නිසා ඉවසන්න පුද්ගලයන් මහා මටන මේක හරි සරලයි දැ මම මටත් මේ බණකිවට මටත් ඒ පුඩිකාලය හරිතා ඉවසීමන ේ මගේ ලොක හාමුතුරුවෝ කෝට්ට දේව අදසවන්සේ ම හනුනේ බණ්ඩාරල ගමනට කො හතේ බෞද්ධ ලොකුමාවතේ ජර්මන් ධරමද තාශමය දමයි ම පොඩිකාල හනු මගේ චරිත ලක්ෂණය හඳන ගන්නේ ලොක හුට හොම ඉක්මනිම පුළවනම හරිම ආවේකශීලී මහාගොරහැඩි චරිතය. පස්ස මට හොඳ පාලමක් හරි සරලදයමගේ ත ොටත් පුලන්න මට කියල්වා මේ ඉවසන්න කියන එක ලියල කොලේක ඒ තැන ගහගන්න යන එන ගමනෙදී කරන හැම වැඩකදීම නිතරම මතක් කරන්න දැම් මම මම ඉන්නේ දෙල්කොට දහම් ඇතිරේ දැන් අදේනවාදය ම ෙට ගෙවසන කොටම ගැවේ මගේ පුටුව ටූඩ බුදුහාන්දුර වැඩින තැන ඉවසන්න කියන කොලේ මුදදුරණය කළ ගහ මට දොර අරගෙන ඇතුළට දෙයනකොටත් ඉවසන්න කියීනක තම ඉස්සලම පෙන්නේ දොරවාගෙන එලිීටයනකොටත් න්න කියනක තමම මට අර අවෞුරුදුගානක් බුදු දහමේ ඒගගන්නවඕනදේ මගේ ලොකු හාමුදුරන්ට බුදු බවලබන්න. මල්ලඟ තිබුණු දුරුවලකම හදාගන්න එක වචනයක් කරන හැට කියල දන්න. එකොට මම දැන් හිතන්නේ ඉවසලා ඉව ස්ටීමෙන් තමයි හිතන්නේ. කාට කතාගරත් කතා කරන වචනේ මං මාධ්‍යිය කතා කල තමාරලට මන්තා දැඩියව කතා කරන්න අනුන්ගේ යාපස සඳ. ක මහරන් ත න ත්වත් දැම කරන හරුන්ට බළු ගෙඩියන්ගේ තට්ටු කරන්න ඕන සමහරුන්ට ඒ අඩුව දැනට එකොට මංහි හිතන්නෙත් ඉවසලා කතා කරන්නෙ ඉවසීමෙන් යමක් වැඩක් කරන්න ගම ඉවසීමෙන් කරන්න පුරුදුනේ හර එක වචන එක ලියල්ලා මගේ හැට පේන දැනක මංගා ගත්ත. ඒ ඕක හරි සරලයින එතකොට හට නිතර පෙන්ෙන තන ගන්ගේ ලෙකට එ ිය කගොටත් පේෙනවා ට තු කොටත් ස් ල ේ ර ලක ගර රද. ඉවසන් ඉවසනවා කියන වචනය නිසා මටාද බන්ධාර නිධනන්ද හාමුදුරුව කියන නම ඉබේ හැදුන එ චරිල කවුතුල බිහිගුණ ඒ අන්න ඒ එක හැම කෙනකොටම ඉවසීම තුළින් පුදුන සැනසිල්ලක් තමන් බලාපොරොත්වෙනඒ කෙනගේ බලාපරොත් අපේක්ෂාව විධයින දේ විවිධ අපේක්ෂාව යග්‍රහණය කරන්න ඒකාරිවසම මහත්තයක් කිව වගේ ගොල්ලු බෙලි ගමනකට තමයි මේක කරන්න පුළුව පැනල යන පුද්ගලයෙන් දියසු බෑ එකර සේනාලත් නන්තේ සුරංග මාාතයක් කිවා මේක අම්ම දරුවට පුරුදු කරන්න තාත්ත පුරුදු කර ඇද තාත් සීමමන තුූක දරන් ියසේ පුරදු කරය ඔවහන්සේ කියයාගේ ගෙදර පරිසර තුලින් එක හ පරගන්නව ගෙද එතවට මේ ඉවසීමෙන් සැනසීම ලැබෙන කියලත් අපේ හාමුදරුව මේ ච්ච ප්‍රද් විීට වාන ගොඩනගෙන් ඒක නිසාන අපි තවත් බොෝකර්මකාරන තිබෙනහතාර අපි කාරිවස මහම තින සුරගමහම තින්න ි මේ අයගනොත් මේ පිබඳ විස්තර දිරිදීසාකචාරණ සූදන ට කලින් පි ස දරම්මන්නේ කෙට විරාමයකක්. අද දවසේ අපි කතාහරමින් සිටින්නේ ඉවසීමේ ුුණ ගෙන තාදීකුුණ ගැන ඒවගේම. හද ගිය ප්‍රගන කරමින් කොහොද නොැලේ සිටින්නේ වගේ. අපේ හාමුදුරුව අපට බොහෝ ධර්මකරුණකාරන පැ ලි කරලදන්. දම සේ රත් කාරව හත් මැතිෙ යොග ට කැමති තුමා ොහම දක්ෂය කතා ාරන්න තුම සාපක කර බොහ දවල්ල ප දිගන න්සේනවත් හත්ම හන්න කැමති ද බතුම මේ ජනස් ්‍රෘතියෙන් උදදාහරනාරගෙන අපේ රජකාලය උදාහරණ අරගෙන අපිට ඉවසීමයේ ගුණියගැන විදවස්ථාවල විධ අය හැසිරච්ච විදියගෙන කතාකර. අපට මේ ඉවසීම ගුණිය කෙන අද කතාරන්න සිද්ධ වෙලාතියෙන කාරීවස මහත්ම මේ රටේ මිනිසු මේ වත්මන් සමාජ තුලළ මනිසු ඉවසාන්නේ නැති නිසා හැබැ අපි තරං බණ කියන බණ අහන්න තවත් රටක් ලෝකෙන අපි මෙච්චර බණ කියලා මෙච්චර බණ භාහනා කරනව පන්සල්ල දද බොහෝ සෙනග පිරිලඉන්නවා හැබැයි අපි තාමත් අපේ මිනිස්සුල් ඉවසීම නෑැ ලපිතා කරනවා අතීත ජන සමාජයේවෙනි ලොකු ගැටලුවක් තිබබෙන ඒ අයි බොහම සතුටින් ඉවසීමේ සාමකාමය ජීවත් ව. අද ඒක සාත්පසින් වෙනස් වෙලා කෙනෙක් තර්ක කරන්න පුළුව මේ කාරය බහුලත්වය විද්‍යාාව තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ කාේ ිනිස්ු එහමටියට දැම් බැහැකිල්. ඔබතුමා ඒක විග්‍රහ කරන්න බොනවිදිහයට. ඇත්‍රම දයිල් මහිතන් අපේ හාමුදුරුවෝ මේ වර්තමාන සමාජය තුළ ඇයි මිනිස්සුන්ට ඉවසීම වගේ ගුණ ධර්ම ගිලිහිලා තියෙන්නේ බච්චර ධර්ම දේශනා කරද්දිත් කියන කාරණාවටත් සය ආකාරය ප්‍රවේශයක් ගත්තාමනමතක් වෙනවා මේකට ලස්සන කතාවක් අපේ මිත්‍රයෙක් වරක් මාසමක පැවසවා ඔහු සාන්ත ජයලත්ති සේරාගැෙන සොප්්‍රකට සංගීතක්නය ඔහු දවස මටි කියනවා ශ්‍රවවිද්‍යාල ශිෂ්‍යයක් පාඩක පාඩ කරනකොට පන්සලේතමමා නතරවෙලා ඉන්න්න පෙහය පසුල පාඩ පන්සලේ දායකමහතුර ලොක දායග මහත්තුර ඇවිල්ලා බල මඩු කාමරකම පාඩන් කරන්නේ උඩ තක්ටුවක යට නිවන ගැන සාකච්ඡා කරනවා. හම දාම අවසා නිවරවැනි ගෝරී වෙලා නිවර ගැන සාචාල ගෝරවද ඉගරුවෙන් මේ ළමයට පාඩන් ගරන්න මේක බාධාවක් ගමේ පන්සලක් වෙල මොකදගලේ පන්සල මේ දරගැන බැරිතැන විශවවිද්‍යාල ති වුණ ලෝ රජයඇතුම. ටි හ රජා තුක් සක්ක්‍රය ගැඳුම මේකත් ඇඳගන්න දවසරගටය යයාහාමා තර්ත සාකච ජගතන්නට පැනලතු ශල ඇත්තර්ගෙන. පැන්හා මිනිසු බයවුණ වලු මම සක්‍රදේවන්දරය. තොපගේ නිවන්්‍යයාමට තියෙන කැමැත්ත ගැන සක්‍රදේවේදුර පැහැදිලයින්න. එනිසා මාවේ තොපට පිහිටවෙඩ එක නැහැන පනගතල තොප නිව කැති. නේ අන මේ සකරය තුමනි මේ ගෙතර හතුල ඉවරත් නෑ එක බාගෙට හදල තියෙන්නේ ඉතිරි වැටිකත් කරගන්න බරෝගයා මේ හින්සත් දැම්මමන නිවහියන්ඩ බෑ. තොප අ මේ මගේ පැන්ශ එක හදාගෙනන්න ඇතා ඉවරත් නෑ එදැ එකක්ෙන හට එකෙක්කන එකේ ප්‍රශ්න කළ මග ගෙනවා. එතොරි වලු තොප නිවන ගැන කතා කලාට තොප කිසිවකුට නිවන්යාමට තරන් ඉවසීමක් නිවන් ගැන කතාකිරීමට පුදුමාකාර නොයෝසීමක් ඇත. නි යා මේ කිසිම ඉවසීමක් තොපට නැත එ සමං අද සිට තොබට තහනම් කරන මෙදන නිවං ගැන ගතාකිරීම තහන්නම්. මේ ලස්සර ගතාමක් හිදන් මේකින් කියන්නේ ඔන්නඒ ප්‍රශ් නිසා තමයි දයල් වර්තමාන සමාජයේ ඉවසීම නැත්තේ. ඒ කියන්නේ අපි කොච්චර බණකිව්වත් කොච්චර ධර්මය දේශනා කළත් සමහනටම සං්‍යවේදනය වෙන්නේ. ර්දි මදි කෙල හට කාරන ප්‍රශය ඇතිවන්න බලුව ඒත් එක්කම මේ බන ඇත බුදදු බඳධ කල කාට ප්‍රශ්යක් ඇතිවන්න බලුව තවත් කරු හිතට පුලුවන් මේක මේ මොන අරමුණින්ද කියන්න නිසා අපිට පැහැදිලි අපේ සමාජයේ තුළ මේ ඉවසීම තාදීගුණය ප්‍රගුණ වෙලා න්නෑ අපි බණ කිව්වට ඒක සමහර වෙලාවට අපි හැමෝගම ජීවිතවල ප්‍රායෝගිකත්වයට පරිවර්තනය වෙලා මෙහෙම වනහම සමාජයේ තුළ මතයක් බොඩන ගෙනසා ක්‍රියාකාරයෙන් නිර්මාණය වනම් මොකටද මේ ඉවසීමේ සීමාවක් තොරව හැසිරෙන් ඔබමට කියන්න මේ ලෝකේ ඉවසීමෙන් තොරව තාදීගුණය තොරව කටයුතු කරලා දියුණු උනේ ජයග්‍රහණය කර මොනමින් සද. බලට ඒබ්‍රහම් ලින්ක ඇමරිකාේ දාසිරෙන් ජනාලික. න මෙතුමා පිට පැදලියක් තුම යිතම් ලස්සනට පව ජවිත කතාාවයි කියනවා ඉද දරනක් තිබුණ නෑ ඉදරක් දතු ඇල් ඇල් විල් අවස ීය කියලා ජනතිුණ දමක ලස්සර වැඩක්න දරාගැනීම ශක්තති තිර නැ මිනිසු බැන් නමය පොතක් නතු මෙමය පොතක් කරං කියල වෙරලා එකමනුසුවින් ඉල්ලගෙන පාඩන්ගල පාඩ කරලා කොට තියාගනට ඇතෙමේ කියල අනේරෑ හැල තිෙමුණ චෙමුණනහම පිදුරු කාරය ඇල්ලකු මසතුනක් ඔබමගේ හරක්ට ිදුරු අරන්ද ෙන්ඩන පොත්තතිබුණනට. වාස තුන කරන්න න්න ඉවසකෙන හිටිය දරාගෙන හිටිය. අවසානේ අර අපේහරු මතක් කලා වගේ තමන්ගේ පරමාත්‍රය කියලතමයි නතර වනේ ඉනිසාවි තේරුන්ගන්න ඕන මේ ජයග්‍රහණය කියන එක වැටිලතියෙන්න්නේ. ජයග්‍රාහහි මාවතර යන්ඩ පුළුවන් වෙන්නේ කලබලවෙලා නෙවේ. ඉවසලමිසක් කලබල වෙලානන්නේේ පටපොඩ උදහරණ තක්කෙනවා මගේ මතක නිවර්දිනං මෙතන මේ බලන්න විද්ධතුන් ඉන්නවානං කියන්න ඕන මේ රජිරුව වෙනස්ථ කියලා පලවවිනි ජය බහු රජිර පලවෙනි විජේබාහ රජුරුව යුද්කරද ෙන සැල්ික පර හ රජ යුද්ධ කරකට වැඩිපුරම හිටිය කැල්ලේ අලමුල් පලාපල කරවා කලේටයන ගල් භහාවලන්නවා සැව ියෙක්ත මා රක්ෂාල හැබයි රජකන්නේෙක් අලමුල් පලාපල කමින් දුක්කසයියාාවෙන් දුකබෝජනය දුකෙන් කටයුතු කරනවා කැලකවා එක පුදුසාහගත වැඩග එකඒ කුමක් සඳහාද ඔගේ අරම්මලටේම සඳහා ඔහු තාදීගුණ යුක්මක ඉවසගෙන් හිටිය. දරගෙන හිටිය. එත්තකම පල පරකම රජුවරට ඇවිල්ලා යිට පස්සේ පල පරල් පරාපර න්තම රජවවෙන්නේ යාක ලොකු කරන්න දයක්තිබුනේ නැහැ මොකද එයා වීරයකුණ එක්තරා කාරයකට අර පලව නිජබා රජුවන්ගේ ඔරොත්තු දීමේ දයාගනීමේ ශක්තියහින්න. ත අපි තේරුම්ගන්න ඕන මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්. පරම්පරාවක් නිර්මාණය වෙලා තියෙන්න්නේ මේ කිසියන් තවත් පරම්පරාවක තාදීගුණය පාදක කරගෙන. අපි මිනිස්සු ඉවසීම වැඩකල න න යෝදාල නිර්මාය වෙන්න නෑ? ඩවාර බැස් යෝදර නිර්මාණය වන්න මනි සස වැඩ කල නැත්. ඉවසීම වැදක දැන් අද මෙචර තාක්ෂණයතුන ඔබ හිතන්ට චෛත්‍යයක් හදන්න පුළුවන් අර ගරාාවට චෛත්‍යය හැදුවොත් කඩෙන හැදුවත් කරන බලම වසීමම කොච ලස්සනමක අපේ සමයතුර ප්‍රගුණ කරල ති කියරන්නේ අනිත්තකි බෞද්ධ හැටිය තේරුන්ගන්න නේ කිසි දෙයක් අභියස බරපතල විදිහයට කම්පාවන වීන්න. ැ සන්තෝෂයට හෝ කම්පාවට පදනවන් ඔබ බලන් හැම තනම තියෙන බදු පිළිම. ඕන බුදු පිළිම කරගෙන බලන්ඩ මොන්න බුදු පිළිමේද මහාලොකු හිනාවක් තියන බුදු පිළිම තියෙනවාද. කොහෙවන්න අනුරාධපුරේ නෑ පොළොන්න්නරුවනෑ නොරයුග නෑ කොහෙවන්න. ඒත් එක්කම හිනා නොවී ඉන්න බුදු පිළිම තියෙනවද. ඒත්නෑ. අපි ගැන මන්දස්මිතයක් තියෙනවා. මද සිනාවක්තින්. ඇයි මේ සියලූම දේවල් දෙස හිනාවෙන්, ැදදි ැලීම ැකියාවක් තියන ක්හ උපේක්ෂ සහකතව මේ ට කම්පා වෙලානෑ. කොයිපතව නැමිලන බරවෙලාන මේ බුද්ධ පිළිමේෙන් අප කලාකරුව නිර්මාණය කළ පෙන්වේ මේ තාදිගුණේ. මේ නොසල්වන ගුණේ මේ අචංචල අකම්පිත ගුණේ මේ අචංචල අකම්පිත ගුණේ පිළිමේට නෙලන්ඩනං මගේ විශ්වාසය කලාකරවලගත් ඒකතිකත් තියෙන්ට ඕන. කලාකරගවත් මේක තියෙන ඕව. එංසා අපි තේරුංගන්න ඕන මෙන්න මේ යථහාර්ථය. අපිට හැකි නම් මේ අහාර්ථයට යන් එමතමක බලන්ඩ මේක ද අවබෝධයම් බලන්න අප ධර්මයහර හා බලන්න මංහිතනවා වර්තමානය අපේ පවුල් සමාජය තුළ තියන ප්‍රශ්න ඒත් එක්කම අනෙත් සමාජල තියෙන ප්‍රශ්නම සෙලු දේවල් අපිට පුලුවන්කම තියෙනවා නිරාකරණය කරගෙන ආධ්‍යාත්මික වශයනුත් සමතුලිත බෞතක වශයනුත් සමතුලිත සුන්දර ජීවිතයකට මාර්ගේ පාදගන්න. ෙමො මයි යහත් සමාජයක් මහහිතන්න ගොඩනගන්න පුුවන් වෙන්නේ ආ සුරංග මත්ම ෙසරත් තමන් යොගන්නට කැමති ති අපේ හාමුදුරුව සඳහන් කලා ීට පෙරත්තු මේ ගෙදර පවල් සංස්ථාව තුලින් තමයි ඒවසීමකිනක ප්‍රගුණ කරන්නවනකිල දෙ දෙමවෝපියන්ගේ දරුවන්ට ඒ දරු වැඩි මහල්ියට තුරයි පසේ දරුවන්ගේ දරුවට මේක මෙහම මේ පවල් සංථාව තුළින් ඒ අපිට ගොඩනගන්න පුලුවන්ගේ කැන සමාජයක් කර ඒවගේ අපි හාමුදුරු සඳහන් කළ පුළුවන් හැම විටකදිම තමන් ගැවසෙන ඉන්න තැන්වල මේ ඉස ඉවසන්න කලා ගල තියන්නෙ කළතුර හට දකි්‍ය අපිට ඉවසීම කියන දැනවා හැබයි අප හාමුදුරුවේ ද සමාජයට බැස්ොත්හම අපි කිනතින ඉසීම වෙනුවට දැන්වාහන වල හලතිනවාේ ඇයි එන්නේ හපන්නතික හැප්වොත්හෙම බැහැලැවිල්ලා ප්‍රශ්නයක් ඇතිකරගන්නේ ඒ තැනට මේ සමාජය මිනිසුන් මනස තල් වෙලා ඇයි ඒකට මනසකරතු. පික් කටගෙන විහ අතරම දයාල් අපේ ස්වාමන් වහසේතාමත්ම හොඳින් පහැදිලි කලා මනොවිද්‍යාත්මක ක්‍රමවේදයක් යම ප්‍රගණ කරන්න කහමද කියලා ති එක ඒහි ලකවත්මනොෝදම වටනකමති තමයි අ ඉවසන්න කියලා බෝඩ් කක් ගහකන නිතර තර මෙනි කරලායිට හුරගනීම. දැන්දායාල් තිය ප්‍රශ්නතමයි අප අර කතාර බුදුදහම මෙතර කතා කරන රටකු මෙතරම් ධර්මදශන අලින් කතාකරු ටක්ඇයි මේගේ තත්තයක් ඇතිව කියලා ම තන අපි ලොකු ප්‍ර්යක් තියන සන්න ේදන අපි කියන පනිවිඩේ අනිත් කනට හරියටම යනවද කියනක පෞ්ගේ කාල මටහොඳ අදැකීමක් ලබන තමයි පොත්තකම පලරෙක්්‍ර ලිපියක වැරදි අහ ගොඩක්දන තේරු අරතිබුණ එකක එක නිත්ම සපෝර්න තරුම් අරන්තිබුණන එකවස්ථාවක්ති ම හිතාගත්තා කොචරට අපි කියද මනිු තේරම්න්න්නද කියෙක වඩ පපතුල කාණයක් තියෙනවාති ඒනිසා. ඉග ගන්නන්දතම විශේෂෙන්ම පවල තුලින් අආක් අකවාහර දමපියන්ට වකිීම පැවනවා දරන්න්න ඉවසීම ප්‍රගුණරන්න ඕන්න දර්ශම තිීම හබයි පවලට පනක් කරන්න ඒ ග සස්ථතමයි පාසල පාසල අපි කතාක්කම විශම ටීචින් කියනක ගැන්නීමගෙන හඳු සිික්ෂණ කියලන තර මේ සිික්ෂණය කියනක දවවා ටචි ගරුවරුන් ඔල්ව තියනවද. තන් ගරුවරු කොයිතරඳරට දමන්ගේ දරවා ශික්ෂය කරනද කියනක මතද කටිදු කරන්න කෙනක්. එවගේම පාසලි ආරමුණමක්ද. සමාජ්‍ය ජීතෝ විශේෂ සමාධ්‍යක ජවතනකොට අපට ගොඩක්කිවසන්න වෙන් සමාජවිද තරතරගල පුදගලන් ගේ විද මත ධාරෙනේ හැමකිනගේ මත ඉවසන්න අපිට ශික්ෂණයක් තියනරන. අපට ඒක හග ඉන්න පුලහංකම තියෙන්රේ. ඕන්ට තමන්ට කැමති මත අ දරන අයිතිත් තිෙන බව හිතන්න පුළහන්න මේයාහරට හිතමතුලින් තමයි අපි. න්න පුදවෙන්න තිනිසා ප ස්වාමන් හස වවාගේ ඉවසන්න පුරදු කරනේ ගුණාගේ මත් න් මන ද්‍යාවකෙන් කසලතාාවයක් හට ීවන පුන ාව හ ර ීවන පුනතා ඇති කරගන්න ආකාරය අපි කියල දෙන්න ටොන එහම ත ඕු පුුණ කරන්න ටන. එත්සේ ැතිව යම්දයක් ඉවසීම මෙචර වටිවා කියලා කී පමනින් මේ ප්‍රශ්නය සන් දෙෙන්න්න නෑ ති නිසා ඔබ කිවවා කාරයට සමාජය තුළ වටනාකමක් ලබෙන්න්න නිසීම. කෙනෙක් ඉවසලා පරි වාහ ත්තක ත ක ට හ ස්සර කරන්න දෙනව න තුර පර හ කරන්නවා. අන්න විදට වසීමට වටනාකමක් සමාජතුර ඇති කරන්න ඕන හම නැතව අපි නි මත්‍රකා කට හතාකිරීම මක් මතත්තය ඇති කරන්න බැනිසා මහිතන ම ආරධනා කරන අපේ ප්‍රේක්ෂකයගේෙන් හිතල බලන්න මට ඉවසන්න පුළුවන් හැම අවස්ථාවම කොමදවසන්නකොට කෞහර කෙනෙක්ඉවසදදි. දැන් ඔබ මදක විශේගුණනාාගේ ඔබේ අනිත්තට වට හොද වසීමෙන් ඇහු කන්ද එකක ලො ගුණනාන්ගේ තොට හම ඉ වසීමෙන් අහගනන්නේ.

ඔල පසල සහ මාජයක කනේ හැම තැනකින් අපි පටන් නොනි වසීම පුරදු කරන්න ඒ පුරදු කිරම තුලින් තමයි තත් පට ී ර ගන ර තන් යනන්න පුළුවන් න. හොඳයි සුරංග මහත්මයක් යනේ ඉවසන්න කල ඉවසීමේ අවසාන තමයි ජයයක් ග්‍රහන. පේ හාමුදුරුවන ැන් කාලාලවෙලාත් බොහොම. එමටම ගතවෙ ලගයාා ඔබහන්ේ ම මේ අවසා වශයෙන් දැනගනට කැමති අපි බොහම කටියෙන් කතා කරම දෙ අපි සමමාජයට බොහෝ උදාහරණ සහිතෝ මේ ඉවසයේේ ගුණය ප්‍රගුණන කර ඔබ ජයග්‍රහණ ලැබෙනවගල කිව. අවසාන වශයෙන් ඔබහන්ේකම දැනගන්න කැමතිේ රට සමාජයටම අපි කතාකරපු කරුණුකාරණ සියල්ලක්ම එකතු කරලා මේ උතුම් පහෝදින දවසීදී ඔබහන්සේ රට දෙෙන පණි විියකුම තරුණ දරුව හැදන වැරෙන පුංචි පපුතේදේ? ංහිතන් මේ ජීවිතය සහ බුදුදහම කියෙන මේ වැඩසටහන අද මේ බැය හමාරට ඔබ ඇහු කන්දුන්න නම් ඇහුම් කන්දුන්න මේ ටිකෙන් පුළුවන් අපට ඉවසීම කියන එක පුරුදු කරග.සා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේගේ අපි බුදු දහම දැනගන්න ඔන්න බුද්ධ චරිතය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය අපිට මේ දරුවන්ට කියර දෙන්න පුළුවන්නම් පාන්සලෙ පාසලික් මේ චරිතය තුළ ඔරොත්තු දීමේ ගුණය අපේ කර්වසමට මහත්තය කිව වගේ මේ චරිතයෙන් කොච්චර දේ අපිට ඉගැගන්න පුළුවන්. ඉවසන් නැති තනයි අපි යවසන්න පුරුදුුවෙන්න්න ඕන. ඉවසන තැන ඉවසන්න දෙන්නන අපිට කොතනද ඔරොත්තු නොදන තැනක් කෙන්නේ. ඒ ඔරොත්තු නොදැන තැන තමයි ඔරොත්තු දෙන්න අපේ හිත භාවිත බහුලී කෘථ කරගන්න ඕන. නිසා මංහිතන්නේ ඔබට ඔබේ ජීවිතය සැනසිල්ලේ පවත්වාගෙන යන්න නම් ඔබේ වයස ගැන හිතලා හොකද ඔබ මොන්න ආවේගෙන් ජීවත්වනත් හක් ගාල හිරවෙනකොට හිස්සති මැරලය තින් මැරිලා යන පොඩ්ඩට ඉවසීමක් නැතුව මැරිල යනවාද ගල දුගතියක උපදිනවාද ඉවසලා ඔබ සැනසිල්ලෙන් අවසංගමන් යනවාද කියන එක ඔබයි තීරණය කරන්න ඕන ඔබට සැසිල්ලේ මැරෙන්ඩ් ඕන නං ඉවසීම පුරුදු කරන්නේ යයි බොහෝම ගෞරයෙන් අද ධර්මදාන මේ දෙන්න පින්කමක් අපිට පුරදු කර බුදු හාමුදුරු. පලවෙනි ධර්මදූත සේවා අවසිද්ධ කරපු දවසේ අපිත් ඔබට දෙන එකම ධර්මදාානය පුළුවහන් තරන් ඉවසීමෙන් ජීවත් එන්න ඔබට බුද්ධිහ පහළවේවායි අදවතින්මයි ප්‍රශස්ථනා කරන්න. ඉවසේේ ගුණේ ගැන අදාපි පුා හොරයිකහමර කතාා කලලා ඒ සන්හ තාමත්ම ගෞරවේ න පිත්තක තුළලා රට සමාජයට මේ පනිවිියේ දුන්නේ පුජපාද බන්ඩාරවල් අිතන් අදනායකස්වාමන් වහන්සේ ඔහන්සේටමගේ ගෞරුවනිය නමස්කාර පුරෝකව ගෞරුවය පුදකර සිටිනවා මේේ අවස්සාාවට සපමන රටක් සමාජයක් තැවත් චරීමට අපිත්තකතුවීම සම්න්ධෙන් එවගේ සේනරත් කාරිවසමතිතුමාටත් සුංග සනවරත් මැතිතුමාටත් ඉතාමත්ම. විස්සූතින්ත වෙන රටක් සමාජයක් දැනුවත් කරන මේ වගේ පිත්තක සජී විසාකච්ඡාවට එක තුළලා දැනුව බෙදා හදා දුන්නට. අද දවසේ සමාජයට මේ උතුම් පොහෝයිදින දවසේ සඳහන් කරන්නතියනෙ පුළුවන් හැම අවස්ථාවකම ඉවස්සලා අධිෂ්ඨාන සීලීව තමන්ගේ ජීවිතය යහපත් ආකාරෙන්ගෙනියන්. එහි අවසානය ඔබට ජයක්‍රහනේ උදාවත් හමනම් se සගයනමො होති මේ වන්නපු දර්ම කාරण මේ කතා කරපු ධර්ම කාරण මෙෙහි කරගන්න න මතක් කි ම्यක ලබන පොහහිදි හම න ලාපොතුෙන් සමුගන්න ඔබසමට පින් ප ූවස.